Bilet à Safua. අයිබෝවන් හැම දිනටම සුවදායි හැන්දෑවක් ප්‍රාර්ථනා කරමින් විවේකී ඉරිදා දවස ගොඩක් වෙලාවට සතියේ අනිකුත් දවස්වලට වැඩිය ආගම දහමට ලැබිව ආගම දහම සිහි කරමින් ඒ වගේම පන්සල්වලට විහෙර විහාරස්ථානවලට ගමන් කරමින් පවුල් පිටින් නැත්නම් සංචාරය කරමින් බෞද්ධ සිද්ධාස්ථාන දැක බලා ගනිමින් ඉතාමත්ම දැහැමි ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරගන්නවා කල්තියම් රාත්‍රී උදාවෙත්ම අලුත් සතියක් ආරම්භ කරන්න තිබෙන නිසා සියලු දෙනා නිවසේට ඇවිල්ලා විශේෂයෙන්ම සන්ධ්‍යාසනයේ සමා සම්බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා නෙත් FM රේඩියෝ සමගින් එක්කාසු පහන් කඳ ආශිර්වාද බෝධි පූජාව සමගින් එක් වෙලා ජීවිතය සුවපත් කරගන්න අතරතුරේදී දැන් බලාපොරොත්තු වෙන්නේ අද ඉරිදා සිත්නිත් අසපුව ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් ඔබේ ජීවිතයට තව තවත් අර්ථය ධර්මය ළඟා කරගන්නයි. අපගේ ගෞරවනීය ආරාධනයෙන් අදත් සිත්නෙත් අසපු මේ ඉරිදා රාත්‍රියේ සජීවී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මැදිරියට වැඩමවා සිටින ශාස්ත්‍රපති පූජපාද සගම අනෝමදස්සී අපේ හාමුදුරන් වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් අපි පිළිගෙන සාදුහනින් ආරාධනා කරමු ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්තුට්ටි පරමං ධනං තීති ඉරිදා සිත්නෙත් අසපුව ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන එවගේම ශ්‍රවණය කරමින් සිටින පින්වත් හැමදෙනාටම පළමු කොටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද දවසෙත් නෙත් FM ඔස්සේ ඔබ හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ මේ විවේකී දවස තුල ඉතාමත් ශ්‍රද්ධා සිතින් යුක්තව ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා ඔබේ ජීවිතය ධර්මයෙන් පෝෂණය කරගන්නට ධර්ම අවබෝධය ලබාගන්නට දහම් දැනුම ලබාගන්නට. පින්වත්නි, අද සිත්නෙත් අසපුව ධර්ම දේශනාව සඳහා දායකත්වය සපයන ඒ පින්වතුන් පිළිබඳව සඳහන් කළොත්, පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාවට ඉතාමත් සද්ධා සිතින් පිනති දායකත්වය සපයන්නේ අංක 231 දීඝවාපිය නිවසේ පදිංචි ඒ ප්‍රේමචන්ද්‍ර කුලරත්න මහත්මා, ඒ වගේම තමයි BH යසවති මහත්මිය සහ දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. එම පින්වතුන්ගේ පින්බර දායකත්වයෙන් තමයි අද දවසේ මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ප්‍රකාශයක් තුළිනුත් එවගේම තමයි උන්වහන්සේගේ විශිෂ්ට දේශනාවක් තුළිනුත් අද දවසෙත් අපි බලාපොරොත්තු වෙනවා සිත්නෙත් අසපුව ධර්ම දේශනාව ආරම්භ කරන්නට. ඒ උන්වහන්සේගේ විශිෂ්ට ප්‍රකාශය තමයි, විශිෂ්ට දේශනාව තමයි පින්වත්නි,
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි. මේක ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ විශේෂ ප්‍රකාශයක්. අපේ පිංගතුන් අහලා තියෙනවා. ඒ වගේම තමයි දැකලා තියෙනවා. ඒ වගේම තමයි මතකේ තියෙන විශේෂ ප්‍රකාශයක්. පිංගතුනි, මේක ධර්ම පත්‍රිකා තුල අතින්නත යන, ඒ වගේම තමයි වාහනයක ගියත් ඇස ගැටෙන මානේ දර්ශනීය වන, ඒ වගේම තමයි ලොකු කුඩා හැම දිනාටම හොඳට මතකේ තියෙන පාඩයක්. ධර්මයේ රකින්නා ධර්මයේ විසින් රකින්නු ලැබේ. ඒක තමයි සිංහල අර්ථය. එතකොට පින්වතුනි, ධර්මයේ රකින්නා ධර්මයේ විසින් රකින්නු ලැබේ කියලා කියද්දී යම් දෙයකින් රැකෙන්න නම් පින්වතුනි ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන. යමකින් රැකෙන්න නම් අවබෝධයක් තියෙන්න ඕන, දැනගැනීමක් තියෙන්න ඕන, හොඳ දැනුමක් තියෙන්න ඕන. පින්වත්නි, යම්කිසි කෙනෙක් ගඟකින් පීනලා එතරට යන්න අවශ්‍ය වෙනවා. එයාට ගඟකින් පීනලා මෙතර සිට එතරට යන්න අවශ්‍ය වෙනවා. එම අවශ්‍ය වුණාම ඒ එතරට යන්න කල්පනා කරන කෙනාට පුළුවන්කමක් තියෙන්න ඕන පිහිනුම් ශිල්පය. එයාට පීනන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕන. පින්වත්නි, පීන ගන්න බැරි නම් පිහිනුම් ශිල්පය දන්නේ නැත්නම් එයා දියේ ගිලලා මැරෙනවා. එයා දියේ ගිලිනවා. පීනන්න පුළුවන් කෙනෙකුට තමයි ඒ ගඟෙන් එතර වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මයත් එහෙමයි. ධර්මයේ නැමැති දැනුම අවබෝධයේ තිබුණොත් තමයි ධර්මී හැසිරෙන්න පුළුවන්. තව උදාහරණයක් අරන් බලමු. පින්වත්නි, යමෙකුට රියදුරු 80ක් දෙනවා රිය පදවන්ට බැරි කෙනෙකුට, මේ රියදුරු 80 වාඩි වෙලා ගමනාන්තය දක්වා යන්න කියලා. එයා සුක්කානම කරකවන හැටි, වාහනය පණ ගන්නන හැටි මේ කිසි දෙයක් දන්නේ නැහැ. තිරිංග ඒවා පිළිබඳ අවබෝධයක් නැහැ. පින්වත්නි, එහෙම කෙනෙක් කොහොමද ඒ වාහනේ අරන් යන්නේ? කොහොමද එයා ඒ වාහනේ පදවන්නේ? ඒක ක්‍රියාත්මක කරන්න දන්නේ නැත්තම්. එතකොට එයා කොමන ක්‍රමෙන් හරි ඒක ක්‍රියාත්මක කරගෙන අරන් ගියොත් එහෙම සමහර විට අනතුරක් වෙන්න පුළුවන්. එනිසා එයා සමහර විට හැප්පිලා මැරෙන්න පුළුවන්. පින්වත්නි, ධර්මයත් ඒ වගේ. ධර්මයේ දැනගත්තොත් තමයි ධර්මයට අනුව හැසිරෙන්න පුළුවන්. ධර්මය දැනගෙන ධර්ම මාර්ගේ ගමන් කරොත් තමයි ධර්මයට අනුව හැසිරෙන්න පුළුවන්. දැන් ගොඩාක් දෙනෙක් කල්පනා කරනවා මේ ධර්මයේ විසින් රකින්න ලැබේ කිව්වහම නිකන් දෙවි කෙනෙක් වගේ අදෘශ්‍යමාන බලවේගයකින් අපිට නිකන් ආරක්ෂාවක් සපයලා දෙනවා වගේ චෛතසික එන්න පුළුවන්. පින්වත්නි, එහෙම ගන්න නෙවෙයි. මේ ධර්මයේ විසින් රකින්න ලැබේ කියන්නේ කර්මයේ සහ කර්ම ඵලය පිළිබඳව කතා කරන උතුම් සංකල්පය. කර්මයේ සහ කර්ම ඵලය. කර්මයේ සහ කර්ම ඵලය සම්බන්ධ කරගත්ත උතුම් ප්‍රකාශය. හොඳ දේවල් කරොත් ලැබෙන්නේ හොඳ ප්‍රතිඵල. යාදිසං වපතේ බීජං තා දිසං හරතේ ඵලං කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං. එකත් හරි වටින එකක්. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. පින්වත්නි, කවදාවත්ම වි වපුරලා මුං නෙලන්ට බෑ. මුං වපුරලා තල නෙලන්ට බෑ. කොස් ගහක් හදලා දෙල් කඩන්න බෑ. දෙල් ගහක් හදලා පොල් කඩන්නත් බෑ. අනුරූපවයි පිංගතුනි ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ වගේ තමයි කල්යාණකාරී කල්යාණං. හොඳ දේ කරපුවාම, ඒ කියන්නේ ධර්මානුකූල ජීවිතයකට එළඹුණාම ප්‍රතිඵල ලැබෙනවා. පාපකාරී ච පාපකං. අයහපත් දේවල් තුළ පිංගතුනි අයහපත් දේවල් ලැබෙන්නේ. ඒක වෙනස් කරන්න, සංශෝධනය කරන්න, ඒකට නව සංකල්ප එකතු කරන්න, ඒක අපිට වෙනස් කරලා වෙනත් විදිහකට කරන්න බෑ පින්වත්නි. ඒකම තමයි ලෝකේ ධර්මතාවය. ඒ සංශෝධනය කරන්න බැරි ධර්මතාව. පාගගෙන ඉන්න බැරි ධර්මතාව, වෙනස් කරන්න බැරි ධර්මතාව. බලන්න පින්වත්නි, ප්‍රාණඝාතය කරේ නැත්තම් ප්‍රාණඝාතය නොකර ඉඳීමේ
ප්‍රතිඵලයක් වශයෙන් සිත බොහෝම පිවිතුරු වෙනවා. බය නැති කෙනෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තව පැත්තකින් දිගාසිරි සම්පත් ලැබෙනවා. ඒව පිං මහිම. අබේදානිය දීපුවාම ප්‍රාණඝාතය නොකර ඒව ලැබෙනවා. ඒ නිසා පින්වත්නි, ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන පාඨය නිවැරදිව ජීවිතයට සම්බන්ධ කරගන්න නම් හරියටම ධර්මයේ දැනගන්නම වෙනවා. ධර්මයේ දැනගත්තොත් තමයි ඔබට පුළුවන් ධර්ම මාර්ගයේ හැසිරෙන්න. ඒ නිසා මේ වෙලාවේ සූදානම් වෙන්නේ ධර්මයේ දැනගන්න. ධර්මයේ දැනගෙන දැනගත්තට විතරක් මදි පින්වත්නි. අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගන්න නම් අහපු දේ නැවත හිතන්න ඕන. අහනවා කියන්නේ එකක්, ඒ වගේම හිතනවා කියන්නේ තව එකක්. මේ අහපු එක නැවත පින්වතුනි අපි හිතන්න ඕනේ. ඒ මොකද දැනගන්නවා කියලා වචනෙකුත් තියෙනවා, අවබෝධ කරගන්නවා කියලා වචනෙකුත් තියෙනවා මේ ලෝකේ. සමහර ඒවා දැනගන්න පුළුවන්. දැනුම පින්වතුනි හුදු අපේ මොළේ හා සම්බන්ධ වෙච්ච දෙයක්. දැනුම කියන එක తాවකාලිකයි. අවබෝධය කියන එක తాවකාලික නෑ. ඒක පින්වතුනි බුද්ධියත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක්. ඒ නිසා මේ වෙලාවේ ඔබේ දැනුමත් අවබෝධයත් වඩා වර්ධනය කරනු පිණිස අද දවසේ සිත් net අසපුව ධර්ම දේශනාව සිද්ධ කරන වෙලාව. ඒ නිසා ඔබේ ප්‍රඥාව, ඔබේ අවබෝධය, ඔබේ පින් බාර සිතුවිලි වඩා වර්ධනය වේවා කියන සිතින් යුක්තව ධර්ම දේශනාව තවදුරටත් අපි ශ්‍රවණය කරමු. පින්වත්නි, මම ධර්ම දේශනාව පවත්වන්නට මාතෘකා කරගත්ත පින්වතුනි හරි ජනප්‍රිය, එවැගේම ප්‍රසිද්ධ දන්න කියන දහම් පාඨය. ඒ දහම් පාඨය තමයි පින්වතුනි සන්තුට්ටි පරමං ධන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මීට වසර ගණනාවකට කලින් මේ ලෝකේ උතුම්ම ධනය වෙන්නේ සතුටයි කියලා. සන්තුට්ටි කියන්නේ සතුටට. සතුටින් ඉඳීමයි උතුම්ම ධනය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. පින්වත්නි, ඒක හරි වැදගත් ප්‍රකාශයක්. අපිට මේ ප්‍රකාශය ඇහුණට අපි හිතපු නැති ප්‍රකාශයක්. අපි මනසින් නැවත නැවත මේ පිළිබඳව විමසපු නැති ප්‍රකාශයක් බොහෝ වෙලාවට. සතුට උතුම් ධනය. පින්වත්නි, අපි ජීවත් වෙන කාල සීමාවේ උපන් දවසේ ඉඳලා මැරෙනකන් සිද්ධ කරන දේ තමයි සතුට හොයන එක. ඒක තමයි තිරිසං සත්තු කරන්නේත්, දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසුන්, ප්‍රේතයන්, මේ සෑම කොට්ටාසයක්ම දුකට විරුද්ධයි සැපට කැමති. පින්වත්නි, අපිට අපේ ඇස ගැටෙන ඇසිදිසි මානින් ඉන්න පිරිස තමයි මිනිස්සයා. අපි ගනුදෙනු කරන්නේ මිනිසුත් එක්ක. එතකොට මිනිසුන්ගේ සතුට වෙනුවෙන් පින්වතුනි මේ ලෝකේ කොච්චර කැපවීම කරනවද? අපි බලමු පින්වත්නි අපේ ජීවිතය ගැන. අපි මේ සතුටෙන් ඉන්න ඕන කියලා අහස උසට බලාපොරොත්තු ප්‍රාර්ථනා, ඊට පස්සේ පැතුම් නොයජ්ජාති තියාගෙන ජීවිතය ගත කරද්දී අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් ජීවත් වෙනවා පින්වත්නි අවුරුදු 80ක්. අවුරුදු 80ක් සාමාන්‍යයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා කාට හරි. ඒ අවුරුදු 80ක් ජීවත් වෙන කෙනාට පින්වත්නි අවුරුදු වල ඉන්නේ 80. අපි හදලා බලමුකෝ දවස් වලින් කොච්චර දවසක්ද පුළුවන් කියලා. පින්වත්නි අවුරුද්දකට දවස් තියෙනවා 365ක්. ඒ 365 ඒවා ජීවත් වෙනවා කියලා කියනවා 80ක්. ඒ කියන්නේ පින්වත්නි හරියටම ගණන් හදලා බැලුවොත් එහෙම මගේ ගණන් හරිනා 29200යි ජීවත් වෙන්න පුළුවන්. 29200යි. දැන් ඔබ හිතන්න මේ
දැන් එක එක වයස් කාණ්ඩවල අපේ පිංගතුන්නේ ධර්මය අහන්නේ. තව මට කොච්චර තියෙනවද දන්නේ නැහැ. මට ජීවත් වෙන්න පුළුවන් තව කොච්චර ප්‍රමාණයක්ද? දැන් ඔබ විවිධ වයස් වලට ජීවත් වෙලා ඇතිනි මේ වෙනකොට. දැන් හිතින් හදාලා බලන්න 80ක් විතර මට පුළුවන් වෙනවා නම් තව මට දවස් කීයක් තියෙනවද? එහෙම නැතුව අපි බලමුකෝ අවුරුදු 100ක් ජීවත් වෙනවයි කියලා. 100ක් ජීවත් වෙනකොට පින්වතුනි 365යි දවස් අවුරුද්දකට 36500යි. බැංකු පොතේ තීර වැඩි සල්ලි තියෙනවා. දවසකට රුපියලක් දන් දුන්නත් පින් කරගන්න පුළුවන්. පින්වත්නි 29200ක් ඒ කියන්නේ අවුරුදු 80ක් ජීවත් වුණොත් ඒ දවස් ගාන සම්පූර්ණයෙන්ම ඔබට දෙන්නේ නැහැ. ඒක ඔබට ඔබට අයිති නැහැ. ඇයි ඒ? ඔබ පින්වතුනි සතුටින් ඉන්න එක දෙකට බෙදන්න සිද්ධ වෙනවා. ඇයි ඒ? ඔබ ගත කරනවා රාත්‍රී කාලය නිදා ගන්නවා. එතකොට පින්වතුනි මේ ශරීරයේ ඉන්ද්‍රිය පහක් අක්‍රියයි. ඉන්ද්‍රිය පහක් වැඩ කරන්නේ නැහැ. අක්‍රිය වෙලා තියෙන්නේ. එතකොට ඒ කාල පරාසය තුල ජීවත් වෙනවා කියලා කියන්න බෑ. ඒ කාල පරාසය බෑ. තව කාල පරාසයක් ගන්නවා අපි පුංචි කාලේ අවුරුදු 5ක් විතර. අපිට කන්න බෑ. අපි නාන්න දන්නේ නැහැ. වැටුනොත් නැගිටින්න බෑ. අඬනවා. අඬන්න විතරයි දන්නේ. ඇඳුම් තිබ්බත් එකයි නැතත් එකයි. ලැජ්ජාව කියලා එකක් නැහැ අපිට ඒ කාලේ. පුංචි කාලේ. ඒ කාලේ අම්මලා තාත්තලානේ අපි ජීවත් කරේ වැඩි හිටියෝනේ. ඒ කාලේ ජීවත් වුණා නෙවෙයි. අර කට්ටිය ජීවත් කරා. පෝෂණය කරා. ඒ කාලෙත් අපි අයින් කරනවා. තව කාලයක් තියෙනවා වියපත් වෙන කාලේ පින්වත්නි. එකතන් වෙන කාලේ ව්‍යාධි වලට පත් වෙච්ච කාලේ ජීවිතේ අවසන් භාගය. නැගිට්ටොත් ඉඳගන්න බෑ. ඉඳගත්තුත් නැගිටින්න බෑ. හන්දි පුපුරු ගහනවා කියනවා. ඇවිලෙනවා කියනවා. දැවිල්ල කියනවා. හන්දිපත් අමාරුව. අපිට අපේ ශරීරයේ වාරු නැහැ. එම කාල පරාසයේ පින්වත්නි අපි ජීවත් වෙනව නෙවෙයි. අපිම අපේ ජීවිතය ජීවත් කරවගෙන යනවා පින්වත්නි. අන්න අපේ ස්වභාවය. ඒ අතරතුරේ තවත් මෙහාට ඇවිල්ලා බලනකොට අපේ ජීවිතය අපිට හම්බ වෙනවා කරදර එනවා. බාධක නොයෙක් නොයෙක් අසනීප හැදෙනවා. නොයෙක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. දරුවන්ගේ වැඩ, සැමියාගේ වැඩ, බිරිඳගේ වැඩ, නොයෙක් ජාති. පින්වත්නි ඇත්තටම හිතලා බැලුවොත් මේවා බෙදලා 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 බලන්න පින්වත්නි මිනිස්සෙක් ජීවත් වෙලා තියෙන්නේ හරියට සැපතින් සතුටින් යම්කිසි බාධකයක් පීඩාවක් නැතුව හරියටම සතියක් විතර. සතියක් දෙකක් වගේ පුංචි කාලය දවස් 10ක් වගේ දවස් වලින් ගත්තොත් අර 365 එහෙම නැත්නම් 29200 මේක කොච්චර දුරට බෙදන්න සිද්ධ වෙනවද විවිධ කුලකවලට? ඒ නිසා පින්වත්නි ඒ කාල පරාසය තමයි අපි සතුට හොයන්නේ. ඒ සතුට හොයන අපිට පොදු වෙච්ච කාරණා ටිකක් තියෙනවා. පින්වත්නි ඒකට මම මේ වෙලාවේ කියන්නම් අකුරු හතරේ පාඩම කියලා. අකුරු හතරේ පාඩම. අපි හැම දිනාටම පොදුයි. බණ කියන මටත්, ධර්මයේ ශ්‍රවණය කරන ඔබටත් මේ අකුරු හතරේ පාඩම හරි පොදු එකක්. එකක් තමයි ඉපදීම. අකුරු කීයද? හතරයි. ලංවීම අකුරු හතරයි. වෙන්වීම අකුරු හතරයි. ලතවීම අකුරු හතරයි. ආදරය අකුරු හතරයි. විවාහය අකුරු හතරයි. මරණය අකුරු හතරයි. මේ හැම දෙයකටම අපි කියනවා ජීවිතය කියලා. ඒකටත් අකුරු හතරයි. අකුරු හතරේ පාඩම. තව මේකට ගොඩාක් එකතු කරගන්න පුළුවන්. අකුරු හතරක් තියෙන අපේ ජීවිතයේ අපිට පොදු වෙච්ච ඒවා මේ කෙටියෙන් සඳහන් කළේ. ඔබට ඒ ගැන අවධානය යොමු කරගන්න. පින්වත්නි අකුරු හතර ගණන් පාඩම. ගණන් මත තමයි පින්වතුනි මේ අපේ ජීවිතයේ සමහර තැන්වල තීරණය වෙලා තිබෙන්නේ. අපේ ගණන් මත තමයි අපේ ජීවිතයේ තීරණය වෙන්නේ. ඉපදෙනකොටම අපේ ගණන් වලින් තමයි ජීවිතේ පටන් ගන්න පින්වත්. ඉපදෙනකොටම අපි විදිච්ච වෙලාව ලියන්නේ ඉලක්කම් වලින්. ඉපදුනච්ච දවස ලියන්නේ ඉලක්කම් වලින්. අකුරෙනුත් ලියනවා.
ඒත් ඉලක්කම්ම තමයි ඒව ගණන්. ඒ වගේම තමයි එතනින් පස්සේ අපේ ජීවිතයේ හැම දෙයකම ඉලක්කම් ඕන පින්වත්. ඉලක්කම් ඕන. ඉලක්කම් නැති ජීවිතයක් නැහැ. ඉලක්කම් අවශ්‍යයි. එනිසා ඉලක්කම් මත ජීවත් වෙනකොට පින්වත්නි, ඉලක්කම් මතම ජීවිතේ අපි හොයනකොට අපේ සතුට නැති වෙන්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ මේ ඉලක්කම් මත සතුට හොයන, සතුටෙන් ඉන්න කල්පනා කරන, සතුට ඕනමයි කියන මිනිස්සුන්ට, කාම භෝගී ජනතාවට, සමයෙන් සමයන්, සමයෙන් සමයට, කාලයෙන් කාලං, කාලයෙන් කාලයට වර්ධනය කරගන්න, එකතු කරගන්න, ලබා ගන්න ඕන සැපයන් හතරක් දේශනා කරනවා. සැපයන් හතරක්. අනාථපිණ්ඩික සිරිතුමාටයි මේක දේශනා කරන්නේ. ඒ සූත්‍රය තමයි පිංගතුනි අනන සූත්‍රය. අන්න සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්වපු කාරණා, ඔබ දන්න කාරණා හරි ප්‍රසිද්ධ සහ දේශනාවල නිතර මෙහෙන කාරණා හතරක්. එකක් තමයි පිංගතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා, සතුටින් ඉන්න ඕන නම් අත්ති සුඛං, යමක් තියෙන්න ඕන, ගෙවල් දොරවල්, ඉඩ කඩන්, යාන වාහන, නිවාස, බිරිඳක් දරුවෙක් ඉන්න ඕන. එතකොට ඒකට කියනවා අත්ති සුඛං, තියනවා කියලා සපතක්. අනිත් එක භෝග සුඛං, එම දේවල් දැහැමිය උපයලා, දැහැමින් උපයා ගත්ත නිසා පරිභෝග කරන්න පුළුවන් වටපිටාවක් මනසක් තියෙන්නට ඕන. පරිභෝග කරන්න පුළුවන් වෙන්න ඕන. තිබ්බට බෑනේ ප්‍රයෝජනෙට ගන්න බැරි නා. වාහනයක් තිබ්බට වැඩක් නැහැ, පදවගෙන යන්න බැරි නා. ගෙයක් තිබ්බට වැඩක් නැහැ, ගෙදර ඉන්න බැරි නා. වත්තක් පිටියක් තිබ්බට කම වැඩක් නැහැ, ඒකින් ඕන දේවල් කඩා ගන්න, යමක් රෝපණය කරන්න, ඒක ටිකක් ඇවිද ගන්න බැරි නා. ඒ සපත තියෙන්න ඕන. අනිත් එක තමයි තව වැදගත් එකක්, මේ සූත්‍රේ නමත් ඒක අනන සුඛං. ණය නැහැ කියලා සපතක් තියෙන්න ඕන. රටට, ලෝකයට, ගමට ණය නැහැ. අනිත් එක අනවජ්ජ සුඛං, තමා උපයපු දේවල් නිවැරදි වෙන්නත් ඕන, උපයන්ට බලාපොරොත්තු වෙන දේවල් ධාර්මික නිවැරදි දේවල් වෙන්න ඕන. දැන් මේවා ඉතාමත් සරලව සංක්ෂිප්තව තමයි මේ කතා කළේ. දැන් පින්වත්නි, යමෙකුට මේ සපතෙන් වෙනස් වෙලා වෙන් වෙලා අත්ති සුඛං, භෝග සුඛං, අනන සුඛං, අනවජ්ජ සුඛං කියන හතරෙන් වෙන් වෙලා ඉක්මනටම සැප විඳින්න ඕන නම්, ඉක්මනටම දිනු වෙන්න ඕන නම් පිංගතුනේ තියෙන ක්‍රම තුනක්. ඊට වැඩිය තියෙන්න පුළුවන් ධර්මදේශනාවේ පහසුවට අපි තුනක් විතර ගැන සාකච්ඡා කරනවා. එකක් තමයි පිංගතුනේ ඉක්මනටම දිනු වෙන්න මිනිස්සු කරන පළවෙනි දේ ණය ගන්න උත්සාහ කරනවා. ණය ගන්නවා. ජීවිතේ දිනු වෙන්න ඕන නම් ණය ගන්නවා. එහෙම නැත්තම් ඒකත් බැරි නම් ණය දෙන්නෙම නැත්තම් කවුරුත් දෙවෙනි වැඩේට බහිනවා, සොරකම. සොරකම කරන්නම බෑ කියලා හිතනවා නම් පින්තුණි වැරදි ව්‍යාපාරවලට යනවා, නිවැරදි ව්‍යාපාර අතහැරලා දානවා. ඒක තමයි කරන වැඩපිළිවෙල. එතනදී පින්තුණි පළවෙනි එක අනන සුඛං, ණය ඇති බව නිසා ඇති වෙන සැපත. එතකොට ණය ඇති බව නිසා දුකක් නැති වෙන්නේ. ණය නැත්තම් සැපතක් නම්, ණයක් වෙලා තියෙනවා නම් දුකක් ඇති වෙන්නේ. පින්වත්නි, අපේ රට ගැනම අපි අහලා තියෙන විදිහට, අපේ පින්වතුනුත් අහලා තියෙන විදිහට, අපේ රටම ලෝකෙටම ණයයි කියලා අපි කියනවානේ. තව විදිහකින් කියනවා, මේ ආර්ථික දර්ශනය ගැන විවේචනය කරන අය, විචාරය කරන අය, තව අවුරුදු ගානකට අපේ රට ලෝකෙට ණයයි කියන්නේ, අපේ රටේ ඉපදෙන මිනිස්සුත් ණයයි කියලා කියනවා ලෝකෙට. ඒවා අපි කියන ඒවා නෙවෙයි, අපේ ප්‍රකාශ නෙවෙයි. ඒවා මේ ආර්ථිකය පිළිබඳව කතා කරන විද්වතුන් කියන දේවල්. එතකොට රටම ණය රට. තව අපේ ගමකට ගිහිල්ලා බලනකොට අපි 100 දෙනෙක්ගෙන් කතා කරලා බලනවා. ඒ 100 දෙනෙක්ගෙන් පින්තුණි 75ක් විතර, 80ක් විතර 100ට කාට හරි ණය වෙලා, එක්ක සමාගමකට,
යම්කිසි ණය දෙන බැංකුවකට, ණය දෙන පුද්ගලයෙකුට, ණය දෙන ආයතනයකට, ඒ කාට හරි පින්වත්නි කුමන හෝ ණයක් කියලා එක ගෙවාගෙන යනවා. ගම්වල නගරේ ගැන අපි කතා නොකරමු, මේ ගම්වල කතා කරන්නේ. එහෙම ගම් තියෙනවා තාමත් පින්වත්නි ණය නොවී ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. හැබැයි බහුතරයක් දැන් අර තත්ත්වයට පත් වෙලා. ඒකට පින්වත්නි සිංහලේ මෙහෙම ප්‍රකාශයක් තියෙනවා, මුදුනට අකුණු ගහපුවාම කඳට පණුව ගහනවා කියලා. සිංහලේ තියෙන ප්‍රකාශයක්, මුදුනට අකුණු ගහපුවාම කඳට පණුව ගහනවා. මේ රටේ මූලික තැන්වල තියෙන පින්වතුනි යම් යම් දේවල් නිසා, ඒ යම් යම් අයහපත් දේවල් තුළ මිනිසුන්ට ඒකේ බලපෑම ලැබිලා තියෙනවා. මිනිසුන්ටත් ණය වෙන්න වෙලා තියෙනවා. ඒවා මේවා මේවා කියලා මාධ්‍ය තුළ කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ධර්ම දේශනාවට අවශ්‍ය වෙන දේවලුත් නෙවෙයි. දැන් ඔබට මම දන්නවා චෛතසික පහල කරගන්න පුළුවන් මේවා තමයි මේ කතා කරන්නේ. මොකද අපිට සිත්මෙත් අසපුව තව ඉදිරියට ශ්‍රවණය කරන්නත් ඕනේ. ඒ නිසා අපි ඒවා කාරණා මේ කාරණා කියලා අපි කියන්නේ. ඒ නිසා පින්වත්නි කෙසේ නමුත් මේ ස්වභාවය තුළ මිනිස්සු ඇයි ණය වෙන්නේ? එකක් ගයක් හදාගන්න. පින්වත්නි ගයක් හදාගන්න ණය වෙලා අපි ගයක් හදනවා. ගයක් හැදුවට පස්සේ ණය දෙන, එහෙම නැත්නම් ණයට ගත්තව ආපහු දෙන දවස එනකොට පින්වත්නි හෙට ඒ දවස නම් අපි හදාගත්ත ගේ ඇතුලේ වායු සමීකරණය කරලා සෙන් පවුඩර් ගහලා බොහෝම සැපට සෝපා එකක් උඩ වාඩි වෙලා ඉද්දි හෙට ණය දෙන දවස, ණයට ගත්ත ඒව ආපහු ගෙවන දවස කියලා මතක් වෙද්දි මොකද වෙන්නේ? හීන් දාඩිය දානවා. අර සෙන් පවුඩර් හේදිලා යන්න දාඩිය වැටෙනවා. හිතට බයක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා. සල්ලි තිබ්බත් මොකද වගේ එකක් වෙන්නේ නැද්ද? වෙනවා. සල්ලි තියෙනවා ඔබට දෙන්න, හිට ගෙවන්න පුළුවන් කියන එක ඔබ දන්නවා. හැබැයි අනේ මොකද ඔය වගේ හිතට දුකක් වගේ. අන්න බුදුහාමුදුරුව පෙන්නපු දේවල් බලන් කොච්චර අපිට බලපානවද කියලා ජීවිතේට. අනිත් එක තමයි පිටුතුනි ණය වෙලා ගන්නවා වාහන. අල්ලපු ගෙදර කෙනත් එකක් ගත්තා හින්දා අපිත් එකක් ගන්නවා. නැත්නම් ගමේම අයට එකම වර්ගයේ වාහන තියෙනවා, අපිටත් එකක් ඕන හිතිලා අපි ගන්නවා. එහෙමයි ඊට පස්සේ මොකක් හරි ඒක ඒකට ගෙවන්ට ගෙවීම් ක්‍රමයක් හදාගන්න අපි භාවිතා කරමින් යනවා ජීවිතේ. ණයට ගන්න. පින්වත්නි ඒක ගෙවා ගන්න බැරි වෙනකොට අපි දකිනවා සමහරුන්ගේ වාහන අරගෙන ගිහිල්ලා පොල්ලතු ඇස්සේ හංගනවා. ටයර් ගලවලා නේ. අපි අපහාස කරනවා නෙවෙයි මිසුන්න පව්. ඒ උදවිය පිළිබඳ අනුකම්පාවක් අපිට ඇති වෙන්න ඕන. තමන් ගත්ත වාහනේ ටයර් ගලවලා පොල් කොට උඩ තියන්න මොකටද අපි වාහනක? ණය ගෙවන්න බැරි වුණාම ඒ අදාළ අය ඇවිල්ලා අරන් යයි කියලා හංගන අරන් ගිහිල්ලා. සමහරු ටයර් ගලවලා තියෙනවා. සමහරු පොල්ලතු ඇස්සේ කැලෑ ඇස්සේ අරන් ගිහිල්ලා වාහන බස් පව හංගනවා. කොච්චර පීඩාවකින්ද මේ මිනිස්සයා ජීවත් වෙන්නේ? ණය වුණාම විඳින දුක පින්වත්නි බලන්න. බුදුහාමුදුරුවෝ නිකන් නෙවෙයි කිව්වේ ණය නැත්තම් සැපයි කියලා. ණය වුණාම දුකයි. හරි බයෙන් ඉන්නේ ඒ වාහනේ අරන් යයි කියලා. පාරට දාන්නේ නැහැ සමහරු. ගේ ඇතුලේ හංගගෙන ඉන්නවා. වෙන ගෙවල් වල අරන් ගිහිල්ලා හංගනවා. අනිත් එක තමයි පින්වත්නි මේ වාණිජ ලෝකයේ තුල තව කරන දෙයක්. මිනිස්සු පොළඹවන්න විවිධ වෙළඳ උපක්‍රම භාවිතා කරනවා. ඇහැට පේන තැන්වල ලොකු කටවුට් ගහනවා. ලොකු දැන්වීම් පොරු ගහනවා. ගහලා සීතකරණ විකුණනවා. දැන් ඔන්න වාහනේ යනකොට පාර යනකොට අපිට පේනවා සීතකරණයක් විකුණනවා. ලොකු බෝඩ් එකක් ගහලා ඒක කියනවා මේ මෙවන් එකක් ඔබේ නිවසට අරන් යන්න. එහෙම අරන් ගියේ නැත්නම් ඔබේ නිවස ගයක් නෙවෙයි කියලා කියනවා. මෙහෙම එකක් නැත්නම් ඔබේ නිවස පවුලක් වෙන්නේ නැහැ. ඒ වගේ පාට තියෙනවානේ. ඉතින් ගේනවා. ණයට ගේන්නේ. එහෙම ගෙනාපු එකේ පින්වතුනි එහෙම සීතකරණයක් ගෙනල්ලා ණය ගෙවන දවසට වතුර බොන්න පුළුවන්ද? සීතල වතුර උණු වතුර වගේ දැනෙනවද නැද්ද? දැනෙනවා පින්වත්නි. හිතට ලොකු පීඩාවක් දැනෙනවා, දුකක් දැනෙනවා. රූපවාහිනියක් ගේනවා.
මේ ඔබ කරන දේවල් මේ ගම්වලට ගිහිල්ලා අපි කතා කරපුවාම මිනිස්සු තුළ දකින්න ඒවා මේ පීඩාව දුක. ඒ රූපවාහිනියේ ටෙලිනාට්‍යයක් බලන්න පුළුවන්ද සතුටින්? බෑ පින්වත්නි. තයි එකක් දාගත්ත මහත්මයෙකුයි අඩි උස සපත්තු දාගත්ත නොවන කෙනෙකුයි ගේකාවට ඇවිල්ලා ඔයාලගේ ණයවාරිකය හරි කියලා කියනකොට ලැජ්ජ හේවි. සමහරු හැංගෙන අදරවල් වහලා. ඒ තරම් පීඩාවක් ඒ තුළ තියෙනවා පින්වත්. එනිසා බුදුහාමුදුරුවෝ ණය ගන්න එපා කියලා කියන්නේ ඇයි? දිලිඳු වෙලා ණය ගැනීම තුළ ඒක ආයෝජනය කරගෙන යමක් කරගන්න බැරි වීම තුළ පීඩාව විඳිනවා. පීඩාවටපත් වෙනවා. බුදුහාමුදුරුවෝ පින්වතුනි මහාන කරන්නටත් කවුරු හරි තෝරගන්නකොට පැවිදි කරන්නට තෝරගන්නකොට ණයකාරයෝ මහාන කරන්නේ නැහැ. විනය පිටකේදී ණය වෙච්ච කෙනෙක් පැවිදි කරන්න තහනම්. ණය වෙච්ච කෙනෙක් උපසම්පදා කරන්න තහනම්. ණයට ගත්ත පාත්‍රය ණයට ගත්ත සිවුර අරගෙන ආවත් උපසම්පදා කිරීමත් අවලංගුයි. බුදුහාමුදුරුවෝ භික්ෂු සමාජයේ යහපත් කර පෙරි බලන්න. ඔබට හිතෙන්න පුළුවන් ණයකාරෝ මහාන වෙලා ඉන්නවද දන්නේ නැහැ කියලා. නැහැ. ණය වෙච්ච අයට මහාන වෙන්න බෑ. මහාන කරොත් පැවිද්ද පිහිටන්නේ නැහැ. උපසම්පදා කරොත් මොකක් හරි දෙයකින් හොරට හරි උපසම්පදාව පිහිටන්නේත් නැහැ මයි. ඒක බුද්ධ වාක්‍යයට අනුගත වෙන්න ඕන. එනිසා ණය පින්වත්නි ණය වීම ණය ගැනීම හරි භයානක. ඊට පස්සේ දැන් මෙහෙම ණය වුණාට පස්සේ අපි පින්වත්නි අපේ පස්සෙන් එයා එනකොට අපි සමහර විට නීතිමය පැත්තට යනවා. එහෙම නැත්නම් අපි කොහොම හරි කරලා ඒ නීතිමය දේවල් වලින් ගැලපෙනවා. දැන් අපි ණය ගත්තා, ණය දුන් ගත්තේ නැහැ කියලා අපි කොහොම හරි ඔප්පු කරලා පෙන්නනවා. එහෙම නැත්නම් අපි කියනවා දෙන්නෙම නැහැ කියලා. එහෙම ඇත්ත ඉන්නවානේ. ඔව්, ඔයා ඕන දෙයක් කරන්න මම ඔයාගෙන් ගත්තේව දෙන්නේ නැහැ. තද ප්‍රකාශ කරන අය ඉන්නවා. පින්වත්නි ඒවා මේ භවයට පමණක් සතුටු වෙන්න පුළුවන් කාරණා. මොකද දන්නවද? දවස් 29,200ක් විතර ජීවත් වෙන්න කියලා පුංචි සපතක් විදිහට කාගේ හරි දෙයක් ණයට අරගෙන සල්ලි විතරක් නෙවෙයි. නොයේ දේවල්. ඒවා එදා දවසට විතරක් ප්‍රයෝජනෙට අරගෙන භවයන් ගණනාවක් දුක් විඳින්න පින්වත්නි සිද්ධ වෙනවා. දැන් අපේ රටේ පරණ කතාවක් තියෙනවා. එක පුද්ගලයෙක් පින්වත්නි. එක පුද්ගලෙක් හවුලේ ව්‍යාපාරයක් කරගෙන යනවා. මේ අවුරුදු 30ක් විතර පරණයි මේ කතාව. මේ හවුල ව්‍යාපාරය කරගෙන යනකොට එක පුද්ගලයෙක් පාඩු ලබනවා. පාඩු ලැබුවට පස්සේ අනිත් කෙනාගේ ණයට ගන්නවා යම් කිසි දෙයක් දෙන්නම් කියලා. මුදලක් වෙන්න පුළුවන්. එයා ඒක දෙන්නේ නැතුව පහු කර කර ඉඳලා පින්වතුනි මැරෙනවා. මරණයට පත් වෙලා ගිහිල්ලා උපදිනවා ණය දුන්න කෙනාගේ ගෙදර හරකෙක් වෙලා. මේවා මේ හරි ප්‍රසිද්ධ කතා. අපේ පින්වතුන් දන්නේ වහලා තියෙනවා. හරකෙක් කළ උපදුනාට පස්සේ අර මරණයට පත් වෙච්ච පුද්ගලයාගේ පුතණුවන් තමයි හොයාගන්නේ තාත්තා හරකෙක් කළ උපදිලා ඉන්නවා කියලා. ඔය පෙර භවයේ ගැන කතා කරන තැනක හෝ යම් කිසි තැනකට ගිහිල්ලා එහෙම හොයාගෙන ඇවිල්ලා තාත්තව නිදහස් කරගන්න හරකෙක් කියලා ඉපදිලා ඉන්න. හරක් පැටියා මුදල් ගෙවලා නිදහස් කරගන්නට ඔහු මරණයටපත් වෙනවා කියන. මේවා මේ සමාජයේ වෙච්ච දේවල් පින්වත්නි. වෙන ඒවා. තව කතාවක් හම් වෙනවා බුරුම රටේ. මේ බුරුම ජන කතාවක තිබ්බ කතාවක්. බුරුම රටේ දෙන්නේ කිඳලා තිනවා සහල් වෙළඳාම් කරලා. සහල් වෙළඳාම් කර කර ඉන්නකොට එක වෙළෙන්දෙක් සහල් වෙළඳාමෙන් බොහෝම ඉහළට යනවා. කෙනෙක් පහළට වැටෙනවා. පහළට වැරිච්ච කෙනා ඉහළට ගියපු කෙනාගෙන් දෙන්නම් කියලා හාල් ඉල්ල ගන්නවා. ජීවිත කාලය පුරාම අනුභව කරේ ඒ වගේ. කාලයක් එහෙම සිද්ධ කරගෙන අනුභව කරගෙන යනකොට එක කාලෙකදී එක පුද්ගලයෙක් මැරෙනවා. ඒ කවුද මැරෙන්නේ? පාඩු විඳපු කෙනා මැරෙනවා. මරණයටපත් වෙනවා. ඔහු නැවත ඉපදෙන්නේ මනුස්ස භවයක. හැබැයි මනුස්ස භවයක ඉපදුනාට ඔහුට ගොළු වෙලා කතා කරගන්න බැරි වෙනවා. ගොළුෙක් වෙනවා. අර කතා කරන වයස එනකොට ඔහු කියපු පළවෙනි වචනේ තමයි කතා කරන වයසත් ඉක්ම වෙලා ගියාට පස්සේ සහල් කියපු වචනේ. ඒක බුරුම භාෂාවෙන් කියපු වචනයක්. බුරුම භාෂාවෙන් හාල් වලට කියන නම මම දන්නේ නැහැ. නමුත් සහල් කියලා තමයි ඔහු කියලා දෙන්නේ.
දෙමාපියෝ විමසලා බැලුවා පුතා මොකද්ද කියන්නේ පෙර භවයේ ගැන මෙයා කියනවාද ඒ කියන්නේ අර ණයට ගත්ත හාල් ගැන ඒවා ගිහිල්ලා දුන්නට පස්සේ ඒ මුදලාලිට නැවත පින්වතුනි කතා කරන්න පුළුවන් වුණා කියලා මේ බුරුම ජන කතාවක් කියන අපේ රට එකක් නෙවෙයි බුරුම රටේ බෞද්ධ දර්ශනේ බුදු දහම තියෙන රටක වෙච්ච දෙයක් මේක. එතකොට පින්වත්නි මේ ණයට ගැනීමේ ස්වභාවය යන එක අදටත් අපේ ගම්වල සමහර ප්‍රදේශවල කියනවා මට ඔය ණය හරකෙක් වෙලා බූරුවෙක් වෙලා එළුවෙක් වෙලා සත්තු ඔක්කොගේම නම් කියලා කියනවා මට ගෙවන්න වෙයි. පදනමක් තියෙනවනේ කතාව. පදනමක් තියෙනවා. හරකෙක් වෙලා මට ඔය ගෙවන්නේ පෙර කරපු ණය කියලා කියනවා. බල්ලෙක් පූසෙක් වුණත් ඒ ගෙවන්නේ පෙර ණය කියලා කියනවා. ඒ වගේ යම්කිසි සත්‍යතාවයක් තියෙනවා පින්වත්. ඒ මිනිස්සු කටට ආවට ගියාට කියන වචන නෙවෙයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ ණය ගන්න එපා කියලා කියන්නේ ණය වෙන්න එපා කියලා කියන්නේ පින්වත්නි. ඒවා ගෙවීමට අපහසු වෙන අයට ගෙවා ගන්නට බැරි අයට ඇති වෙන මානසික පීඩාව ගැන හිතලා. ඒවා යම්කිසි ආයෝජනයක් කරලා එහින් යම්කිසි දියුණුවක් ලබාගෙන ඊට වැඩි යමක් ණයට ඉල්ලගත්ත කෙනාට ගෙවා ගන්න එක පුළුවන් කෙනාට එහෙම නැත්නම් ණය දුන්න කෙනාට ගෙවන්න පුළුවන් නම් ඒක නෙවෙයි ප්‍රශ්නේ. මේ පීඩාවට පත්වෙමින් තවත් පීඩාවට පත් වෙලා දුකට පත් වෙන එක ගැන බුදුහාමුදුරුවෝ කියන්නේ සැප හොයන්න ගිහිල්ලා දුක් වෙන හැටි. සැප හොයන්න ගිහිල්ලා දුකට පත් වෙනලා පීඩාව විඳින හැටි. ඒක එකක් වෙනවා. අනිත් එක තමයි යම් කිසි කෙනෙකුට ඉක්මනින්ම දිනු වෙන්න ඕන නම් මං සඳහන් කරපු දෙවෙනි කාරණේ තමයි සොරකම් කරන. ඒක පැරණි කාලේ ඉඳලා එන වැඩක්. මේ හොරකම යෑම. සොරකම් කිරීම. මේක මේ ලෝකයේ ආරම්භ ඉඳලා කරපු වැඩක්. සොරකම් කරන එක අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවනේ හොරකම් කරපු කට්ටිය ගැන. ඒකෙත් තියෙනවා. පරණ වැඩපිළිවෙලක් මේ මිනිස්සු දිනු වෙන්න ඉක්මනින්ම ගොඩ යන්න ඉක්මනින්ම ඉහළට යන්න කරන වැඩක් මේක. පින්වත්නි සොරකම කියන එක අපි හිතන තරම් සැහැල්ලු යහපත් හොඳ වැඩක් නන් නෙවෙයි. අපි සොරකම ගැන හිතන්නේ මහා ලොකු හොරකම් ගැන. හැබැයි ඔබ රැකියා කරන ස්ථානයේ තියෙන හාප් ෂීට් කොලයක් A4 කොලයක් එම ආයතනයට නොදන්වා ඔබේ ප්‍රයෝජනය පිණිස රැගෙන යාමත් හොරකමට අහු වෙනවා හිතන්නේ තියවා. ඔබේ රැකියා කරන තැන ඔබට දෙනවා වාහනයක්. එම වාහනයෙන් අවශ්‍ය ගමන් හැර නොමනා ගමන් යෑමත් හොරකමක්. හිතන්නේ නැහැ මිනිස්සු. ඒක හොරකමක්. ඔබේ රැකියා කරන ස්ථානයෙන් ඔබට ලැබෙන එතන ස්ථානයේ තියෙන පෑන පොදු පෑන සාක්කු දාගෙන යන එක හිතන්නේ නැහැ. ඒ හොරකම්. ඒවා සංවිධානය කළ මහා ලොකුවට දවස් ගණන් සංවිධානය වෙලා කරේ නැතුණාට ඒ වෙලාවේ ඇති වෙන සිතුවිල්ල මේක මං අරන් යන්න ඕනේ කියලා ඒ ක්‍රියාව සිද්ධ කරාට පස්සේ ඒක හොරකම් ගණීට වැටෙනවා. එතන ඉඳලා කරන මහා ලොකු දේවල් හොරකම්. මේ හොරකම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු එක. ඇයි ඒ? සමාජයේ බයටපත් කරන සමාජයේ සැක ඇති කරන මිනිස්සු සැක කරන මිනිසු භීතියෙන් ජීවත් වෙන්න සිද්ධ වෙන දේ තමයි විශ්වාසයේ බෙදෙන්න හේතුව තමයි වින්නතුනි සොරකම කියලා කියන්නේ. ඒ සොරකම් කරලා මොනවද අපි හොයන්නේ? ඒත් සැප හොයන්නේ. සැප හොයන්නේ. සොරකමක් කරලා කවුරුවත්ම දුක් විඳින්න කියලා කල්පනා කරන්නේ නැහෙනි. හිටියට වැඩිය හොඳට ඉන්න ඕන කියලා. එතකොට පින්වත්නි ඒ හිටියට වැඩිය හොඳට ඉන්න පුළුවන් කොච්චර කාලයක්ද? කල්පයක් ඉන්න පුළුවන්ද? ඊට පස්සේ අපි බැලුවොත් එහෙම අවුරුදු 10,000ක් ඊට වැඩි අවුරුදු 1000ක් පුළුවන්ද? 500ක් තව අඩු කරලා ගමු 300ක් 200ක් 100ක් පුළුවන්ද? බෑ. අපි කාටවත්ම බෑ. කාටවත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ ජීවත් වෙන්න අවුරුදු 100කට වැඩිය. 150කට වැඩිය. ඒ කාලෙට තමයි හොරකමක් කරලා යම් කිසි දෙයක් හොයාගන්න බලන්නේ. පින්වත්නි ලබාගත් හොයපු දේවල් හැමදේම දාලා යන්න වෙනවා. ඒ වගේම තමයි පුංචි කාලයක සැප විඳින්න මහා හොරකම් කරලා කල්ප ගණන් දුක් විඳින්න වෙනවා. ඔබට මං මූලාශ්‍රයක් කියනවා.
මේ පෞකම්මල තියෙන විපාකයේ ගැන හොයලා බලන්න පින්වතුනි, ජාතක පොතේ අවසන් හරියේ තියෙනවා ජාතක කතාවක් නිමි ජාතකයේ කියලා. හරි වැදගත්. පාපයට සිත නැඹුරු වෙනකොට ඒ නැඹුරු වෙච්ච තැනදීම සිත මරලා දාන්න පව් සිතුවිල්ල හේතු වෙන කාරණා බහුල වශයෙන් එතන තියෙනවා. ඒක ඊටාම වැදගත්. අනිත් එක තමයි පින්වත්නි, මේ පුංචි කතාවක් තියෙනවා මේ සොරකම ගැන. එක නිවසක එක ගමක සිද්ධ වෙනවා මළගෙයක්. නිවසක හිටපු ව්‍යාපාරිකයෙක් මැරෙනවා. මැරුණාට පස්සේ මේ නිවසට එනවා පිට ගමකින්, එම නැත්තම් වෙනත් ගමකින් තවත් මහත්මයෙක් මරණයට පත්වෙච්ච කෙනාව බලන්ඩ, මිනිය බලන්ඩ. ආවට පස්සේ මේ ගෙදර අයත් එක්කත් සුවදව කතා කරමින් එයා මේ මරණයට පත්වෙලා ඉන්න කෙනාගේ දේහය, එම නැත්තම් මල සිරුර තම්පත් කරලා තියෙන තැන වටේට හතර පස්සරයක් ඇවිද ඇවිද මොන හරි හොයනවා. හොයලා විපරම් කරලා බලනවා. ගෙදර අය ඇහුවා, මොනවද ඔයා හොයන්නේ? මොකද්ද මෙතන හොයන්න තියෙන්නේ? මේක හොඳට කරලා තියෙන්නේ මේ අවසන් කටයුතු ටික. මල්වැඩම් හරියට පිළිවෙලට තියලා තියෙනවා. පහන් පත්තු කරලා තියෙනවා. ඉතාමත් හොඳට ඉහලින් කරපු අවමංගල කටයුත්තක් මේක. මොකද්ද අඩුව මේක? ඔයාලට මොහරි කරන්න තියෙනවද කියලා ඇහුවා. දැන් මේ පිටින් ආපු කෙනා ගැන වැඩි තොරතුරක් දන්නේ නැති අය මේක ඇහුවට පස්සේ පින්වත්නි, නෑ මේ මලසිරුර හරියටම ඒ සියලු කටයුතු අවසන් කටයුතු මෙතන කරලා තියෙනවා. මට කරන්න දෙයක් මේක නෑ. හැබැයි මට කියන්න දෙයක් තියෙනවා, මට කරන්න දෙයක් තියෙනවා. ඒක තමයි මේ කෙනා මීට වසර ගණනාවකට කලින් මරියේ තිබුණු ඉඩමක් හොරෙන් ලියාගෙන තියෙනවා. හොරෙන් ලියාගෙන මම බලන්නේ මැරලා යනකොට ඒකත් අරන් දෙන්නේ කියලා. ඒක තමයි එයා හොයලා තියෙන්නේ. පින්වත්නි, ඒක තමයි ඇත්ත. ඒක තමයි සත්‍යතාවය. බින් අඟලක් අරන් යන්න පුළුවන්ද? මිනිසුන්ට හොර මැරකම් කරලා, බොරු කරලා, ලියාගෙන, තමන්ගේ කරගෙන, මිනිසුන්ට වංචා කරලා පුළුවන්ද? කිසිම කෙනෙකුට බෑ පින්වත්. අපිට හම්බෙන්නේ බොහෝම පුංචි ඉඩකඩක් නෙමේ මහ පොළොවේ මැරුණට පස්සේ. අපිට පින්වතුනි ලැබෙන ශරීරයේ මැරිච් එකක් නේ මරණයෙන් පස්සේ. ඒක අපේ එකක් නෙවෙයි ඊට පස්සේ. අපිට අඳන්නේ හොරකම් කරලා කොච්චර හොඳට අඳලා හිටියත් පිටකපු වැඳුන්නේ දැන් නම් කොහොමද දන්නේ? මංසාලාවල අඳව පිටකපු වැඳුමක්. අපිට කොච්චර සෙන් පවුඩර් ගහලා ජීවත් වුණත් හොරකමින් ජීවත් වෙලා අන්තිමට පොමලින් එක ගහන්නේ නැත්තම් ඉන්ජෙක්ෂන් එකක් නේ අපි කර වෙලා යන්න. හොඳ ඇඳක ජීවත් වුණාට සැපට හොරකම් කරලා අන්තිමට යටින් දාලා තියෙන පිදුරු, ඊට පස්සේ දහයිය පරණ කොළ කෑලි ඉස්සර මල සිරුරු තියපු පෙට්ටි ගැන මම කතා කරන්නේ. දැන් කොහොමද දන්නේ ඒවා කරන්නේ? ඒ කලින් දැකපු දේවල්. ඒ වගේ කනින්ට වෙන්නේ. එහෙම ජීවිතයක් ගෙවන්න මොකටද පින්වත්නි හොරකම් කරන්නේ? ඒකනේ බුදුහාමුදුරෝ දේශනා කරේ, අදමින් ජීවත් වෙනවා විතරට දැහැමින් මිය යනු සොඳමයි දනහඩ. හරි හොඳ ප්‍රකාශව. අධාර්මිකව ජීවත් වෙලා සැප ගිඳිනවට වැඩිය හොඳයි දැහැමින් මරණයටපත් වෙලා දිව්‍ය ලෝක යන්න පුළුවන්. අපායනවට වැඩිය. ඒ නිසා පින්වතුනි සොරකම ගැන අපි එහෙම කතා කරනවා. ඒ කතාව විතරක් අපි තියන්නේ නැතුව අපි මේ ජීවිතේ බද්ධ කරගමු. යහපත්ව ජීවත් වෙන එක. අනිත් එක තමයි පින්වතුනි වැරදි ජීවන වෘත්ති. ඉක්මනින් දියුණුවෙන්ට දැන් බලාත්මක කරන, ක්‍රියාත්මක කරන, පවත්වගෙන යන ක්‍රම. වැරදි ජීවන වෘත්ති. පින්වත්නි ඔය ඕනම නගරයක අතුරු මාර්ගයක ප්‍රධාන පාරක යනකොට අපි දකින්න ඉතාම ජනප්‍රිය දැන්වීමක් තිබෙනවා. වස විස නැති එළවලු, වස විස නැති පළතුරු. මං හිතන්නේ ඔබ හැම දෙනාම දැකලා තියෙක. වස විස නැති එළවලුයි, වස විස නැති පළතුරුයි. වස විස නැති එළවලු තියෙනවා නම් මේ රටේ කොහේ හරි, වස විස ඇති එව්වත් මේ රටේ කොහේ හරි තියෙන්න ඕනේ. මොකද ඇති ඒවා තියෙනවා, නැති ඒවා තියෙන්න ඕනේ.
නැතිව තියෙනවා නම් ඇතිව තියෙන්න ඕන. නෑ කියලා හයිලයිට් කරන්නේ ඒක විශේෂ යෙදුමක් කරගන්නේ එහෙම ඒවත් තියෙන හින්දා. පින්වත්නි, වසවිස සෑම දෙයකටම කවලා ඒවා ඉක්මනින් ඉදවලා ඒවා ඉක්මනින්ම උඩට ගන්න උත්සාහ කරන යුගයක්. අනිත් එක තමයි අපි දකිනවා අනුරාධපුර පැත්තේ අපේ පින්වතුන්ට මේ බණ අහන උදවියට වුණත් පින්වතුනි බොහෝ දිනකට වකුගඩු අමාරුවනේ. එයාට බොහොම අසනීපයකින් ජීවිතය ගත කරන්න වෙලා තියෙනවා. ඇයි ඒ? ඒ අය දන්නේ නැතුව ඒ අය යම් පිරිසක් විසින් මේ කුඹුරු වලට වසවිස ඉහින්ට ඒ කුඹුරු වලට වසවිස ඉහලා මේ පොළව නිසරු කරන්න පුරුදු කරා. ඒවා වරුදු දැන් මීට 20කට විතර කලින් සමහර අය නාට්‍ය පවයට හැදුවා. මතක ඇති ඔබට, නාට්‍ය හදලා ඒවා ගම් වලට අරගෙන ගිහිල්ලා විවිධ දේවල් වලින් ඒවා ප්‍රචාරය කරලා මේ වස ගැහුව පොළවට ආසනික් කියලා කියනවා. ආසනික් කියන්නේ ඡන්ද තියෙන කාලේට මහ පොළවේ ආසනික් තියෙනවා, ඡන්ද නැත්තම් ආසනික් නැහැ. ඒක තමයි මේ ලංකාවේ හැටි. හැබැයි අර අසරණ මිනිස්සු ටිකට බලල්ලු ලවා කොස්සට බාවලා අද පින්වත්නි සමහර පිරිසක් මේ කොස්සට බාපු බලල්ලු ටික එහෙම නැත්තම් අපේ ගොවියෝ ටික වකුගඩු අමාරුවෙන් දුක් විඳිනවා. මේව කරවපු මිනිස්සු සැපට ඉන්නවා. හැබැයි ඒ සැපත ටික කාලයක්, ගොඩක් කල් පවතින්නේ නැහැ ඒ සැපත. ඒ කර්ම විඳින්න වෙනවා. අනුන්ට ගින්දර දීපුවා බලන්න කොච්චර දෙනෙක් දුක් විඳිනවද කියලාද, කොච්චර දෙනෙක් පීඩා විඳිනවද මේ වකුගඩු අමාරුවේ. කවුරුත් කියන්නේ නැහැ නේ මේක එහෙමයි කියලා, මේ වසවිසින්ද කියලා. නෙළුම් අලයක් කන්න බෑ මේ පොළවේ තියෙන, කොහිල අලයක් කන්න බෑ, වැවකින් නාන්න බෑ. මාළුවෙක් අල්ලගෙන ඒ ව්‍යාපාර කරගත්තා හිටියා, ඒ කට්ටියේ ව්‍යාපාර නැති වෙලා ගිහිල්ලා පවපින කෙසේ වෙතත් එමිසුන් ව්‍යාපාරයක් නැද. ඒව මොකද පින්වත්නි මේ මිනිසුන්ගේ තියෙන අයහපත් චර්යාවන් වලට මිනිසු හුරු කරගොඉන්න. අනිත් එක තමයි දැන් ඉක්මනින් දියුණු වෙන්න බලාත්මක කරන ක්‍රමයක්, කාමර විකුරණ එක. කාමර පහසුකම් නැත, රූම්ස් අවේලබල්. කාමර විකුණනවා. මේ කාමර විකුණන්නේ වන්දනාවේ යන සොලස්මස්ථානයේ වදින ශ්‍රීමා බෝධි වදින්න යන පින්වතුන්ට නෙවෙයි. ඒවා මේකට අදාළ නැහැ. මේ කාමර විකුණන්නේ කාටද? අයහපත්ව කාම මිත්‍යාචාරයේ යෙදෙන සොර සැමියන්ට, සොර බිරින්දෑවරුන්ට ඒ කම්සප වැරදියට කරන්න තමයි ඒ කාමර විකුණන්නේ. ඒ කට්ටියකින් ඇහුවොත් එහෙම කියයි, නෑ නෑ මේ අපි මේ පොඩ්ඩක් වියකෙන් ඉන්න අයට තමයි මේව හදලා තියෙන්නේ කියලා. නෑ, එයා ඉලක්ක කරන්නේ බලන්ට ටියුෂන් යන ළමයි, එයා ඉලක්ක කරන්නේ බලන්ට විශ්වවිද්‍යාලවල ඉන්න ළමයි, එයා ඉලක්ක කරන්නේ යම්කිසි ආයතනයක සේවය කරන සේවක සේවිකාවන්. ඒවා අවටයි ඒවා තියෙන්නේ පින්වත්නි. අනුන්ට පත්තු කරපුවා තමන්ට කොවිලේ හරි පත්තු වෙනවා. ඒක මිනිස්සු අමතක කරන්න හොඳ නැහැ. ඔය කාමර හදලා විකුණලා පවුල් කඩා කප්පල් කරලා ඒ අයට ඉක්මනින්ම ඒ සැපත විඳින්න දීලා රාගය කියන ගින්නේ වැරදියට වෙලෙන්න දීලා ඒකින් සතුටක් ලැබලා මුදලක් ලබාගෙන ඒ තුලින් බත් කන්න පුළුවන්ද කියලා හිතන්න. ඒ තුලින් කන බත්පතේ තියෙන රහ මොකද්ද? ගින්දරනේ. දරුවන්ට ඔබේ දෙනවා ඒවා. පින්වත්නි, ඒ චෛතසික වලින් ඒ වැඩ කරන අය ගැන මේ කියන්නේ, මේ කතා කරන්නේ. නැත්තම් වන්දනා ගමනක් යන අයට නිවාතම් පාසුකම් දෙන මිනිස්සු ගැන නෙවෙයි. මේවා සද්ධාවෙන් කරන නවාතම් පොලකට යන කෙනෙකුට ඒ විවේකයේ සඳහා තනත් දෙන මිනිස්සු ඉන්නවා. ගමන් විඩාව නිවා ගන්නත්, ශරීරයේ තියෙන විඩාව නිවාගෙන ටිකක් ඉඳලා යන්න තැන් තියෙන තැන් තියෙනවා. මං කියන්නේ පින්වතුනි, ඉලක්ක කරගෙන මේ තරුණ පරම්පරාව විනාශ කරන තැන්. ඒවා පින්වතුනි ගින්දර වගේ වැඩ. පිච්චෙනවා ඉක්මනට. ඒ විතරක් නෙවෙයි, තව දෙයක් තියෙනවා පින්වතුනි. මේ බුද්ධ ශාසනයේ තිබෙන උතුම් දේවලුත් වැරදියට විකුණනවා. එකක් පින්වතුනි, සිවුරු කඩ. මම කතා කරන්නේ මාතෘකා. සිවුරු කඩවලින් පින්වත්නි
ඔබ මිලදී ගන්න දේවල් ඇතුලේ තියෙන අටපිරිකරයක් අපි ගමු. සමහර ඒවා කඩලා බැලපුවාම පින්වත්නි ඒවා ඇතුලේ තියෙන්නේ සමහර වෙලාවට සරන් නමලා දාලා. ඉරිදා පත්‍රේ ලොකුයිනේ. දැන්ින් අතිරේකත් එක්ක ඒක එහෙම මේක ඇතුලේ. පාත්‍රයේ මුට්ටියක් තියෙන්නේ. කාඩ්බෝඩ් පුරවලා. දෙපට සිවුර තම්පර සිවුර නෑ ඒකේ. ඉදිකට නූල් බෝලේ නෑ. ඊට පස්සේ පින්වත්නි සිවුරු ඒවත් එහෙමයි. ඒ සිවුරු කොහෙටවත් අඳින්න පුළුවන් ඒවා නෙවෙයි. කාව කාපුවා. මීයෝ කාපුවා. කැරපොත්ත ජරා කරපුවා. පින්වත්නි ඔබ මම යෝජනා කරනවා මේ net fm තුලින් බොහෝ දිනක් මේක ශ්‍රවණය කරන හින්දා ස්වාමීන් වහන්සේ නමකට ඔබ සද්ධාවෙන් පිරිකරයක් පූජා කරන්නට එක මිලදී ගන්න සිවුරු කඩේකට ගියාම ඔපේට ඔතලා තියෙනවනේ මුල ඉඳලා ගලවන්න. ඔබ ඒක කරොත් එයාලට කරන්න වෙනවා. මොකද සල්ලි ඔබේ. අවශ්‍යතාවයත් ඔබේ. මුදලාලිගේ නෙවෙයි. මුල ඉඳලා ගලවන්න. ගලවලා බලන්න අටපිරිකරේ තියෙනවද ඒකේ. ඔබ ගලවලා බලන්න පින්වත්නි ඒකේ අටපිරිකරේ පාවිච්චි කරන්න මේ අටපිරිකරේ තියෙන පාත්‍රය පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. හිල් වෙලා නම් කොහොමද පාවිච්චි කරන්නේ? හොදි දාගෙන මලඳන්න බෑනේ. ඉදිකට නූල් බෝලේ තියනවද බලන්න. පෙරහන් කඩේ තියනවද බලන්න. ඊට පස්සේ තනිපට සිවුර දෙපට සිවුර හඳනේ පටිය තියනවද බලන්න. ඔය පිරිකර තියනවද කියලා විමර්ශනය කළා බලන්න. එහෙම නැති එකක් අටපිරිකරයක් වෙන්නේ නැහෙනි පින්වත්නි. ඒවා කාව කාලා නම් ඒවා නමලා දාලා තියෙන්නේ හරහට සරමක් නම් චීත්තයක් නම් රෙදි කෑලි ගොඩක් නම් තියෙන්නේ ඒක ඇතුලේ. කාව කාපුවා නම් තියෙන්නේ පත්තර මිටියක් නම් තියෙන්නේ වට කරලා ඔතලා. මේ මිනිස්සු අධාර්මිකව දිනුවෙන්ට භාවිතා කරන දේවල් පින්වතුනි මේ ශාසනීය තියෙන දේවලුත් තිබුණනවා. සිවුරුත් එහෙමයි. ඒ සිවුර ඔතලා තිබුණ කමන්නේ දිගාරලා බලන්න. ඒ වගේම තමයි කුඩය. ඒකේ කූරු කැඩලා නල කැඩලා එහෙම එව්වත් විකුණනවා පින්වත්. ඒ පරිස්කාර විකුණන කඩවල් වල තියෙන දේවල් දැඩිව අවධානයෙන් යුක්තව බලන්න. ඒ නිසා අපි දන්නවා තව ගොඩාක් දේවල් මේ සමාජය තුල වෙනවා. ගම්මිරිස් ඇට කියලා පැපොල් ඇට විකුණනවා කියලා අපි අහලා තියෙනවා. පොල් තෙල් වලට එළවලු තෙල්. ඒ ආකාරයෙන් නොයේ ජාති ක්‍රියාත්මක කරලා ඉක්මනින් දියුණුවෙන්ට උත්සාහ කරනවා. ඉක්මනින් දියුණුවෙන්ට උත්සාහ කරනවා. පින්වත්නි දියුණුව තාවකාලිකයි. මිත්‍යාව විකුණලා දියුණුවෙන්ට උත්සාහ කරන බොරුව දියුණුවලා බොරුවෙන් ඉක්මනට දියුණුවෙන්ට උත්සාහ කරන අයගේ ආයුෂය කෙටෙයි කියලා මේ ඊයේ පෙරේද වෙච්ච සිදුවීම් ගොඩාකින් ඔබට දැනගන්න පුළුවන්. උදාහරණ ගොඩක් තියෙනවා. මිත්‍යාව විකිණීම තුළ බොරුව මිච්ඡා ආජීවයෙන් ජීවත් වීම තුළ අනුන්ගේ සල්ලි කුට්ටි ගණන් තමන්ගේ ළඟට තමන්ගේ සාක්කුවට ගන්දී ඒවා වැරදි මාර්ගයෙන් ගන්නකොට ඒ වගේ පිංගුතුනි කාල පරාසය ඉතාමත් කෙටි. වැඩි කල් නෑ. ඒ නිසා අපේ ජීවිතයේ පිංගුතුනි අත්ති සුඛයෙන් භෝග සුඛයෙන් අනන සුඛයෙන් අන වජ්ජ සුඛයෙන් සපවත් කරගත්තොත් විතරයි බුදුහාමුදුරුවෝ අනාථ පින්ඩික සිටුතුමා හරහ අපිට දුන්න පණිවිඩයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක නිසා එහෙම ප්‍රයෝජන ගන්නට අපිට ඉතාමත් හොඳ ප්‍රඥාවක් වඩා වර්ධනය වෙන්නට සති සමාධි වඩෙන්නට මේ ධර්ම කරුණු මේ අනුශාසනාවන් එකසේ කාන්තෙන්ම හේතු ආසනාම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි දැන් අද දවසේ සිත් net අසපුව ධර්ම සාකච්ඡාවට කාලය තියෙන නිසා ධර්ම දේශනාව අවසానයි. ඒ ධර්ම දේශනාව අවසాన වෙලා දහම් කරුණු පැහැදිලි කිරීමත් අවසానයි. දැන් පින්වත්නි සූදානම් වෙන්නේ දායකත්වයේ සපේපු අද දවසේ අපේ පින්වත් හැමදෙනාටම ඒ අයගේ ජීවිතයේ සපවත් වෙන්නට සුවපත් වෙන්නට පින් අනුමෝදන් කරන්නට. පින්වත්නි අද දවසේ මේ net fm සිත් net අසපුව ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සපයන්නේ අංක 231 දීගවාපිය නිවසේ පදිංචි AA ප්‍රේමචන්ද්‍ර කුලරත්න මහත්මයා, එවැගේම BH යසවති මහත්මිය සහ තූ දරුවන් ඇතුළු පවුලේම සියලු දෙනා,
ඒ අය බලාපොරොත්තු වෙනවා අරමුණු විදිහට මේ පින්කමට දායකත්වය සැපීම තුළ, ධර්ම දේශනාවට දායකත්වය සැපීම තුළ හේමචන්ද්‍ර මහත්මාගේ මිය පරලොව යන්නට යෙදුණු පියතුමන් වන ඒ ඒ ඩාවින් සිඤ්ඤෝ උපාසක මහත්මාට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම තමයි මෞතුමිය වන කේ එම් සුමනාවති උපාසිකා මාතාවට, සුමලාවති උපාසිකා මාතාවට පුණ්‍ය අනුමෝදනා කරන්නට, ඒ වගේම යසවති මහත්මියගේ මිය පරලොව යන්නට යෙදුණු බීඑච් අන්දිරිස් උපාසක මහත්මාට පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම ඒ ඇතුළු කරගත්ත මිය පරලොව යන්නට යෙදුණු සෑම දෙනාටම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, ඒ විතරක්ම නෙවෙයි, සුජීවත්වන YP රොසලින් නෝනා උපාසිකා මාතාවට, ඒ වගේම චාමලි, ගයානි, පුබුදු, උදිත, ඉන්දික යන දූ දරුවන්, ඒ වගේම තරුෂ, මිනු, ඕනුග, චූලාන්, ඊට පස්සේ නිහාර යන නිනාරා යන මුණුබුරු මිනිබිරියන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. චූලාන්, එවාගේ නිනාරා යන හැම දිනාටම පින් අනුමෝදන් කරන්නට, තෙනාරා යන හැම දිනාටම පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි සුජීවත්ව සිටින සැමටත් කල්යාණ මිත්‍රත්ව මිත්‍ර සම්පත්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම තමයි නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සහ උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ. ඒ වගේම තමයි ඒ හැම දිනාම ප්‍රාර්ථනා කරන ඉතාමත් වැදගත් ප්‍රාර්ථනාවක් තියෙනවා, සෑම වෙලාවකදීම සී සද්ධර්මය අසන්නට මුණ ගැසෙන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම තමයි දේශකයන් වහන්සේ වන අපට තුනුරන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා, දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ඒ දායකත්වයේ සපයපු පින්වත්නි ඒ හේමචන්ද්‍ර කුලරත්න මහත්මා, බීඑච් යසවති මහත්මිය බලාපොරොත්තු වෙන විදිහට එයාගේ මිය පරලොව යන්නට යෙදුණු සමස්ත ඥාති සමූහයාටමත් මේ පින් අපි අනුමෝදන් කරනවා. ඔබේ නිවසේ ඉඳලා ඉතාම ශ්‍රද්ධා සිතින් ධර්මයේ ශ්‍රවණය කරපු රටවාසී ලෝකවාසී පින් අතුන් හැම දෙනාගේම මිය පරලොව ගියපු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ පරලොව ගමන සුඛිත මුදිත වේවා, සැපවත් වේවා, සැමට නිවනින් සැනසෙන්නට මේ පින් හේතු ආසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ජීවත් වෙලා ඉන්න හැමට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ආශිර්වාද ප්‍රාර්ථනා කරන අයට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. තුනු රුවනේ ආශිර්වාදය ලැබේවා. අටමස්ථානේ සොළොස්මස්ථානේ ආශිර්වාදය ලැබේවා. නුවර දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය නිතතින්ම ලැබේවා. ප්‍රාර්ථනා කළ විදිහට, බලාපොරොත්තු වන විදිහට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා. සෑම මොහොතකම ඔබේ ජීවිතයට ධර්මය මුණ ගැසේවා. ඔය අයගේ ජීවිත සැපවත් වෙලා, ජීවත් වෙන අයගේ ජීවිත සැපවත් වෙලා, දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා, දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වෙලා, දෙවියනුත් සතුරු සිතත්වෝ වෙත්වා, දෙවියනුත් පතන බෝධියකින් ඉවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං, චිරං රක්칸තු දේශනං, චිරං රක්칸තු මං පරංතේ. ධර්මයේ ශ්‍රවණය කරපු ඔබටත්, දායකත්වයේ සපයපු ඔබටත්, ඒ වගේම තමයි net fm නාලිකාවේ පින්වත් හැම දිනාටමත් ලෝකවාසීන්ටත් අවසන එකම ධර්ම මණ්ඩපයකදී, එක බණපදයක් ඇහෙන වේලාවකදී, එකම සාදුනාදයකින් එකට නිවන් දකින්නට මේ පින් කුසල් හේතු ආසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන් ආකාරය පිළිබඳවයි අද සිත්නෙත් අසුපොයි ඉරිදා රාත්‍රියේ ධර්ම දේශනාවෙන් අපේ හාමුදුරන් වහන්සේ ඔබට පැහැදිලි කර දෙන්නට යෙදුනේ. ඒ උතුම් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා net fm අපගේ මැදිරියට වැඩම වූ ශාස්ත්‍රපති පූජ්‍යපාද සගම අනුමදස්සී ස්වාමීන් වහන්සේට අපි නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමු. කෙටු විරාමයක් අපි ලබා ගන්නවා. ඉන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ ඉරිදා සිත්නෙත් අසපුව සජීවී ධර්ම සාකච්ඡාව සමගින්. අයිබෝවන් හැමදෙනාටම නැවතත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්
අපි ඉරිදා රාත්‍රියේ සිටින තසුපුව ධර්ම දේශනාවෙන් අනතුරුව ධර්ම සාකච්ඡාව සජීවි ලෙසින් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ධර්ම සාකච්ඡාව සඳහාත් අපි සමගින් එක් වෙන මේ උතුම් වූ ධර්ම සාකච්ඡාව තුළ ඔබේ ජීවිතය සුපසන් කරන්නට අපේ මැදිරියේ වැඩ සිටින ශාස්ත්‍රපති පූජ්‍යපාද සගමාන උමදස්සී අපේ හාමුදුරුවන් වහන්සේ නැවතත් ඉතාමත්ම ගෞරවයෙන් අපි නමස්කාර පූර්වකව පිළිගන්නවා. අපේ හාමුදුරුවනේ, සතුට තමයි ජීවිතේ අපි කොයි කවුරුත් හොයන්නේ. දැනෙන තීරෙන වයසක ඉඳලා සතුට කියන දේ පිටුපස්සේ අපි හඹාගෙන යනවා. චුටි ළමයි ගත්තාම, නැත්තම් පුංචි දුවා දරුවන් ගත්තාම සතුට අහිමි වෙන තැනදී ඔවුන් කෑ ගහලා හඬනගා අඬමින් කියනවා, මේ මට අහිමි කරන්නේ මගේ සතුට කියලා. එවිට එක්ක අම්මා වෙන්න පුළුවන්, නැත්තම් තාත්තා වෙන්න පුළුවන් තේරුම් ගන්නවා, නැත්තම් වැඩිහිටියෙක් වෙන්න පුළුවන් තේරුම් ගන්නවා ඒ සතුට අපි කෙසේ හෝ ළඟා කර දිය යුතුයි කියලා. ඒ වෙනුවෙන් ඔහුගේ සහ නැත්තම් ඒ චූටි දියණියගේ චූටි පුතාගේ අවශ්‍යතාවයන් අපි ඉටු කරනවා. හැබැයි ක්‍රමක්‍රමයෙන් අපි වර්ධනය වෙනවා, නැත්නම් වැඩෙනවා ගතින් සිතින්. මේ වැඩිමත් සමග තමයි අපේ ජීවිතයට ප්‍රශ්න කියන දේවල් වැඩි වශයෙන්ම බලපාන්නේ හටගන්නේ. එනිසා අපේ හාමුදුරනේ, වර්තමානයේ මේ ඇති වෙලා තිබෙන සතුට කියන දේ, නැත්නම් අහිමි වූ සතුට අපිට නැති වෙන්නේ මෙන්න මේ කාර්ය බහුල ජීවිතය තුළ අපි එදිනෙදා වැඩ කටයුතු කිරීමද කියලත් එක් පැත්තකින් හිතෙනවා අපේ හාමුදුරනේ. තෙරුවන් සරණයි පින්වත් හැම දෙනාටම. දර්ශන මහත්මා, ඔබටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපි අපේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේගේ විශේෂ ප්‍රකාශය සන්තුට්ටි පරමං ධනං කියන මේ ස්වභාවයත් එක්ක, දේශනාවත් එක්ක ජීවිතය ගැට ගහගෙන යනකොට ඇත්තරම ජීවිතය තුළ පවතින ජීවිතය අපි අරන්ගෙන සතුට අපිට අහිමි වෙලා යන්න හේතු සාධක ගොඩක් තිබෙනවා. එතකොට ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන දෙයක්. අපිට විද පුද්ගල චරිත පිළිබඳව අවධානය යොමු කරාට පස්සේ පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ සතුට වෙනස් වෙනවා. එහෙමයි. එතකොට ඒ වෙනස් වෙනකොට අපිට තේරුම් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ පුද්ගලයන්ගේ චරිත ඉස්සෙල්ල තේරුම් ගන්නට ඕන. දැන් ඔබතුමා එක කාරණයක් විතරක් කුළුප්පලා දැක්කුවා, ඉස්මතු කරලා පෙන්නුවා, අපි කාර්ය බහුල හින්දාදෝ මන් දන්නේ අපේ තියෙන සතුට නැති වෙලා ගිහිල්ලා කියලා. එහෙමයි. එතකොට ප්‍රධාන කාරණේ තමයි අපේ සිතේ තියෙන කෙලෙසුම් පිළිබඳව අපි මේ වෙලාවේදී ඉස්මතු කිරීමක් කරගන්න අවශ්‍යම වෙනවා. ඒ මොකද අපි සතුට හොයන්නේ තව කෙනෙකුට සාපේක්ෂව. අපිට සාපේක්ෂව අපි සතුට හොයන්න යන්නේ නැති නිසා, තව කෙනෙකුට සාපේක්ෂව සතුට හොයන්න යන නිසා අපි ලොකු පීඩාවකට පත් වෙනවා. දැන් ඒක මම මෙහෙම කියන්නම්. එක දර කපන මිනිස්සෙක් ඉන්නවා. එහෙමයි. මේ දර කපන මිනිස්සයාට මේ කතාවක්, ජන කතාවක්, දෙවියෙක් ඇවිල්ලා කියන, ඔයාට මං වරමක් දෙනවා, වරම් කීපයක් දෙනවා. මෙයා ධාර්මිකව දර කපාගෙන ජීවත් වෙන්නේ. ඒ නිසා එයා කියනවා, නෑ මට එපා, කිසිම දෙයක් එපා. දෙවියා කියනවා, නෑ නෑ, ඔයා මේක ගන්න ඕන. ඉතින් මේක වාර නිකන් දෙන්න එකක් නේ, ගන්න මේක. ඊට පස්සේ ඒ ගත්තෙත් නෑ. ඊට පස්සේ මෙයා ගෙදර ගිහිල්ලා තමන්ගේ බිරිඳට කිව්වා, මෙහෙම දෙවි කෙනෙක් හම්බුණා. ඒ දෙවි කෙනෙක් කිව්වා, ඒ වරමක් ඕන නම් ගන්න පුළුවන්, වරම් කීපයක්ම තියෙනවා, කැමති එකක් ඉල්ල ගන්න කියලා කිව්වා. මම මුකුත් කියන්න නතුව ආව එපයි කියලා බිරිඳ කිව්වා. නෑ නෑ, ඔයාට ඒ කියපු එක ඔයා ගන්න ඕන. අනේ ලොකු දෙයක් නේ, අපි මේ බොහොම අමාරු ඉන්නේ, දර කපලා ජීවත් වෙන්නේ, අපි ඒක ගමු. එතකොට ඒක ගමු කියලා කිව්වට පස්සේ ඒ පුද්ගලයා නැවත ඒ දෙවි කෙනෙක් හම්බෙලා ඒක ඉල්ලනවා, මට වරමක් දෙන්න. ඉස්සරව මොනවද ඕනේ? බිරිඳ කිව්වා, අපිට ගයක් නැහැ. එහෙමයි. ගයක් දෙවියන් වහන්සේ හදලා දුන්නා, සකස් කරලා දුන්නා. ඊට පස්සේ ගේ හැදුවට පස්සේ බිරිඳ කිව්වා, තව එකක් ඕන, වාහනයක්. අපිට ගෙදරක් විතරක් මදි, වාහනෙකුත් ඕන. වාහනෙකුත් හම්බුණා. ඔහොම ටික දවසක් ඉන්නකොට මේ කාන්තාවර තාප්පයක් ගහපු ගෙදරක් තමයි මෙයාට හම්බුනේ. දවසක් ඔළුව දාලා බැලුවා තාප්පෙන් එහා පැත්තේ. එයාලට හම්බෙලා තියෙන එක ගෙයයි අර ගෙදර තට්ටු දෙකයි. මෙයාට මාර දුකක් ඇති වුණා. අනේ මට මේ අපිට එක ගෙයයි දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ, එයාට දෙකක් හම්බෙලා. ඊට පස්සේ වාහන එකයිනේ හම්බුනේ.
එහෙමයි. ඔළුව දාලා බලනකොට තව ගෙදරකට එහා පැත්තේ තියෙන ඒ ගෙදර වාහන තුනක් විතර නතර කරලා. ඒක හරි වැඩක් නේ. අපේ ගෙදරට හම්බ වෙලා තියෙන්නේ මේ වාහන තුනයිනේ. මේ එකයි මෙයාලට තුනක් හම්බ වෙලා තියෙනවානේ කියලා මෙයාට දැන් සන්තාපයක් ඇති වුණා. දුකක් ඇති වුණා. එතකොට මෙයා ප්‍රාර්ථනා කරනවා සියල්ලංගේම වාහන සියල්ලංගේම ගේදොරත් අපිට විතරක් ඉතුරු වෙලා වෙනසිලා යත්වා කියලා ලොකු ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. එහෙම කියලා එයා අඬනවා. සතුටින් ඉන්න ඕන වෙලාවනේ මේ. දැන් මේ කතාවේ සතුටින් ඉන්න ඕන වෙලාවේ අර මෙයාලට නිකන් හම්බුනේ මේක. මේක නිකන් හම්බ වුණාට පස්සේ එහා පැත්තේ ගෙදර ලුව දාලා බැලුවා. ඒ ගෙදර තට්ටු දෙකක් තියෙනවා. මේ ගෙදර ඉන්න යාළට බෑ, වාසනාව නැහැ. අඬලා වැළපිලා තව තව දේවල් ඉල්ල ගන්න උත්සාහ කරනවා. දෙවියා ඊට පස්සේ අන්තිමට ආවිල්ලා මේ කතාවේ හැටියට මේ හැමදේම තහිමි කළා දැම්මා කියලා කියනවා. එහෙමයි. එහෙම තමයි සිද්ධ වෙන්නේ. ඒ මොකද අපි උත්සාහ කරන්නේ මේ සාපේක්ෂව බලන අනිත් මිනිස්සයාගේ ගෙදර තියෙන රූපවාහිනිය. මේවා නිතරම කතා කරන දේවල්. එහා පැත්තේ ගෙදර කෙනා පාවිච්චි කරන වාහනය, එහා පැත්තේ ගෙදර කෙනා අඳින විදිය, අපිට ඕන ඇඳුම් නෙවෙයි අපි අඳින්න යන්නේ, මිනිසුන්ට ඕන ඒවනේ, අපිට ඕන වාහනේ නෙවෙයි අපි ගන්න යන්නේ, ලෝකේ කට්ටිය අපිට හඳුන්වලා දෙන ඒවා. ඊට පස්සේ අපිට ඕන විදිහට නෙවෙයි ගේ හදන්න අපිට වෙන්නේ, අනිත් මිනිස්සු හදලා තියෙන ගෙවල් වලින් අපි ඇත්තටම පෙළඹවීමක් කරගන්නවා, අපිටම මොටිවේෂන් කරගන්නවා අපිවම. ඊට පස්සේ මොකද වෙන්නේ, අපි ලෝකයට අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා. එතකොට අපිට පුළුවන් නම් උදාහරණයක් ගමුකෝ, රුපියල් 100කින් යම් කිසි දෙයක් කරන්න අපිට ලෝකයේත් එක්ක උත්සාහ කරනකොට මේ රුපියල් 100කින් ලබා ගන්න පුළුවන් සතුට ලෝකය හා සංසන්දනය කරලා ලබා ගන්නට යාම තුළ අපිට සිද්ධ වෙන දේ තමයි අපිට රුපියල් 200ක් හොයන්න වෙනවා. එහෙමයි. ඒ මොකද ලෝකයා ඒක කරලා තින්නේ එයා 200කින්. හැබැයි අපි ලොකු වෙහෙසක් කරලා අරතනටපත් වෙන්න උත්සාහ කරනවා. අනිත් එක තමයි අපේ තියෙන සතුට නැති වෙන්න ලැබිච්ච වගේම ප්‍රයෝජන ගන්න බැරි හින්දා. එහෙමයි. ඒක අපිට මේ මිනිසුන්ට තියෙනම ලෙඩක්. ඒක අසනීප තත්ත්වයක්. ලැබිච්ච දේවල් වලින් සතුටක් වින්දනය කරගන්න බැරි එක ඒක පුදුමාකාර විදිහට මිනිසුන්ගේ ජීවිතවල ලැබිලා තියෙනවා, බලපාලා තියෙනවා. තමන්ට ලැබිච්ච රූපය ගැන සතුට වෙන්න බෑ. තමන්ට ලැබිලා තියෙන ගේ දොර ගැන සතුටක් විඳින්න බැරි වෙච්ච, තමන්ට ලැබිලා තියෙන බිරිඳ ගැන සතුට වෙන්න බැරි, සැමියා ගැන සතුට වෙන්න බැරි. ඒ දේවල් පිළිබඳව තමන්ට තෘප්තියක් ඇති කරගන්න බැරි ස්වභාවයක් තියෙනවා. දවසක් අපි කතාවකින් මේකත් තේරුම් ගමු. හරි ලස්සනයි. එතකොට එක මිනිස්සෙක් ගිහිල්ලා ඉඳගෙන ඉන්නවා හේනක් කරන කෙනෙක් අඹ ගහක් යට. අඹ ගහක් යට ඉඳගෙන ඉන්නකොට මේ අඹ ගහේ ගෙඩි බොහෝම හැදිලා තියෙනවා, ඉදිලා තියෙනවා. අඹ ගහට යවලා තිබ්බා මෙයා හේනේ උඩට වට්ටක්ක වෙලක්. එහෙමයි. වට්ටක්ක වෙලක් අඹ ගහේ ගිහිල්ලා තියෙනවා. මොකද අඹ ගහට වට්ටක්ක වෙල යවපුවාම හැමතැනම ගිහිල්ලා ගෙඩි එලිලා තියෙනවා. ඉතින් මෙයා ගහමුල ඉඳගෙන උඩ බලාගෙන කල්පනා කරන අනේ හැබෑටම අඹ ගහ කියන්නේ ලොකු ගහක්, ගෙඩි පොඩි. එහෙමයි. ඒ වගේම තමයි වට්ටක්ක වැල කියන්නේ එහෙම එකක් නෙවෙයි, පොඩි වැලක්. මේක කඩලා දාන්න පුළුවන් අතින් මේකේ කඳ. ඒ වගේම පොඩි වැලක්. හැබැයි ගෙඩි ලොකුයි. අඹ ගෙඩිත් වට්ටක්ක වගේ වුණා නම් මොකද කියලා මෙයාට හිතුණා. එහෙමයි. එයාට එහෙම හිතුණා. එතකොටම එයාගේ ඔළුවට වැටෙනවා ගහෙන් අඹ ගෙඩියක්. ලොකු රිදිල්ලක් ඇති වුණා. එයාට නිතරම කියවුණා, නිතදින්ම කියවුණා, ඒ වෙලාවෙම කියවුණා මේ අඹ මෙහෙමනම් වට්ටක් වුණා නම් කොහොමද කියලා. මිනිසුන්ගේ ජීවිතවල ඒ යථාර්ථයේ සෑම තැනටම පොදු එකක්. එහෙමයි. ඒක හැම තැනටම පොදුයි. අපිට යම් කිසි දෙයක් අපි ලබාගත් දේවල් අපි ජීවිතේ ප්‍රයෝජන විදින අනුව තමයි අපි ඒක සැපද නැද්ද කියලා අපිට තීරණය වෙන්නේ. අපිට ඒක තෘප්තිමත් වෙන්න පුළුවන් විදිහට තමයි ඒක සැපද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මොකද දර්ශන මහත්මා මේ ලෝකේ සැප ඉහලින්ම විඳින පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. මේ ලංකාවේ ලෝකෙ ඉන්න ව්‍යාපාරිකයෝ නෙවෙයි. මෙයාල මොන සැපද විඳින්න කියලා තේරුණා දැන් මේවා දැනගත්තාම. මේ ලෝකේ අධ්‍යාත්මික සැපයෙන් අංක එක තමයි බුදුහාමුදුරුවෝ. ලෞකික සැපයෙන් අංක එක තමයි සක්විති රජතුමා. එහෙමයි. සක්විති රජතුමා තමයි අංක එක. දවසක් මේ සක්කිති රජ කෙනෙක්, එයාගේ නම මන්දාතු සක්කිති රජතුමා. මේ කතාව තියෙන තැනත් කියන්නම්. එහෙම නැත්නම් කොහෙන්ද කියලා හිතෙන්න පුළුවන්. මේ සතිපට්ඨාන නිධානිය. එහෙමයි. සතිපට්ඨාන සූත්‍රේ නිධානේ තමයි මේ කතාව තියෙන්නේ. මේ මන්දාතු කියන සක්කිති රජතුමා
ගැන කියද්දී අපි සක්විති රජ කෙනෙක්ට පොදු දේවල් අහලා ඇති අපේ පිංගතුන් දන්නවා. අහපු නැති කෙනෙක් ඉන්නව නම් මම කාරණා කීපයක් කියන්නම්. එකක් තමයි මෙතුමාට තියෙන උඩින් යන්න පුළුවන්, මේ කෙටියෙන් කියන්නේ අශ්වයෙක් ඉන්නවා, සුදු අශ්වයෙක්. ඇතෙක් ඉන්නවා. ඒ වගේම මණිරත්නියක් තියෙනවා, මණිකක්. මේ මණික දැම්මොත් එහෙම අපිරිසුදු ජලයකට මඩ වෙච්ච එක ඒක පිරිසුදු වෙනවා කියනවා. රාත්‍රී වාගේ චන්ද්‍රයා හිරු වගේ බබලන මණිකක්. ඒ වගේම බිරිඳක් හිටියා, ස්ත්‍රී රත්නයක්. එයා බොහොම පින්වන්තයි. ඊට වගේම තමයි ඒ රජතුමාගේ බිරිඳ බොහොම සෞම්‍යයි, ලස්සනයි, හැඩයි. මේ හැමදේම තිබුණා. මෙතුමා දවසක් මධ්‍ය ඉන්දියාවට, ඒ කියන්නේ ওই බුදුවරු පහළ වෙන ප්‍රදේශයට, එහෙමයි, බුදුවරු පහළ වෙන ප්‍රදේශයට මෙතුමා තමන්ගේ පිරිවරත් එක්ක එනවා. ආවට පස්සේ පුරෝහිත රත්නයට කතා කළා. එයාටත් පුරෝහිත රත්නය කියලා කියන්නේ. පුරෝහිතට කතා කරලා පුරෝහිත රත්නෙන් ඇහුවා, මේ දැන් ඉන්දියාවේ මේ මධ්‍ය ප්‍රදේශයට ඇවිල්ලා දඹදිව අපි දැන් සෑහෙන කාලයක්නේ. දැන් මේ කාලේ හැම දෙයක්ම බැලුවා. සංචාරයක් එන්නේ, මේ පොඩි විනෝද චාරිකාවක් ඇවිල්ලා ඉන්නේ පිරිසකුත් එක්ක. බැලුවා, දැන් මීට වැඩිය සැප තියෙන එකක් නැද්ද? කවුද මේ අහන්නේ? සක්විති කෙනෙක් මේ අහන්නේ. සප්ත රත්නයක් තියෙනවා, උඩින් යන්න පුළුවන්, සැප අපරිමිතයි කියලා කෙලවර කරන්න බෑ. පුරෝහිතකෙන් අහන්නේ මීට වැඩිය සැප තියෙන තරම් නැද්ද කියලා. පුරෝහිතතුමා කියනවා තියෙනවා, තියෙනවා. මීට වැඩිය සැප තියෙන එකක්, ඒක තමයි චාතුරු මහා රාජික දිව්‍ය ලෝකේ. අපේ ලෝකෙට උඩින් තියෙන එක, සතරවරන් දෙවිවරු ඉන්නවා. ඒ වගේම තමයි චන්ද්‍ර සූර්ය දෙදෙනා අසුරු කරගෙන ජීවත් වෙන දෙවිවරු ජීවත් වෙන්නේ ඔය දිව්‍ය ලෝකේ. ඒ නිසා ඒ දිව්‍ය ලෝකේ නම් අපරිමිත සැප තියෙනවා. මීට වැඩිය සැපක් ඔබතුමාට ඉඳ ගන්න පුළුවන්. එහෙනම් අපි ඒකට යමු කියලා තමන්ගේ චක්‍ර රත්නේ, කියන්නේ යානාවේ නැගලා ඒ දිව්‍ය ලෝකයට යනකොට මෙතුමා මේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මේ ලෝකෙම හොල්ලගෙන ජීවත් වෙන කෙනෙක්. එහෙමයි. සතරවරන් දෙවිවරු, විරුඩ විරූපාක්ෂ, වෛශ්‍රවණ, ධෘතරාෂ්ට්‍ර කියන දෙවිවරු ඇවිල්ලා මෙතුමා පිළිගත්තා. දැමුත් අපි ප්‍රධානීෙක්, පාලකයෙක් කෙනකොට මල් මාලා දාලා පිළිගන්නවා වගේ පිළිගත්තා. පිළිගෙන ඒ දිව්‍ය ලෝකේ ලබලා දුන්නා පාලනය කරන්න අධිපතිකම. එහෙමයි. මේ මනුස්ස ලෝකේ පාලනය කරලා ගිහිල්ලා එහි පාලනය කරනවා. මිනිස්සෙක්, සක්විති රජතුමා කියන්නේ මිනිස්සෙක්. එතුමා ඒ කාලයක් ජීවත් වුණා, බොහෝ කාලයක්, වර්ෂ ගණනාවලින් ජීවත් වුණා. එහෙම ජීවත් වෙනකොට ඒ දෙවිවරුන්ගෙන් කතා කරලා ඇහුවා, මේ සතරවරන් දෙවිවරුන්ගෙන් මේ මෙහෙනම් ඇති වගේ මීට වැඩි එකක් නැද්ද කියලා ඇහුවා. බලන්න මේ මිනිසුන්ගේ සිතුවිලි, කාලයක් එකම දේ සැප විඳගෙන යනකොට ඒක පරිපාලනය කරගන්න දන්නේ නැති වුණාට පස්සේ එයාට හිතුණා මීට වැඩි තියෙන්න ඕන සැපක්. සතරවරන් දෙවිවරුන්ටත් ඕනලා හිටියා දැන් පන්න ගන්න මෙහෙම රජගමත් අරගෙන හරි අපහසුයි මෙයා ඉන්නකොට. ඒ නිසා කිව්වා තියනවා තියනවා මීට උඩින් එක. ඒක මොකද්ද? තෞතිසා දිව්‍ය ලෝකේ. තෞතිසාවට ගියොත් නම් අපරිමිත දේවල් ඉදින්න පුළුවන්. ඇහුවා කමන්න නැද්ද කියාට. නෑ නෑ කන්න ඔබතුමා යන්න. එහි යනකොට සක්‍ර දේවේන්ද්‍රයා තමයි ප්‍රධානියා. එහෙමයි. සක්‍ර දේවේන්ද්‍රයා මොකද්ද සිද්ධ කරේ? මෙතුමා බලාපොරොත්තුවෙන් මගට ඇවිල්ලා පරසතු උයන, නාරිලතා උයන, නොයෙක් නොයෙක් මල් සුවඳ පිහිදිච්ච තැන් පෙන්නමින් එකතු කරගෙන ගිහිල්ලා පිළි අරගෙන හරි වැඩක් කරනවා. මේ දිව්‍ය ලෝකේ අඩක් පාලනය කරන්න අවසර දෙනවා. අඩක් පාලනය කරන්න, තවුදිසාව පාලනය කරන්න අඩක් පාලනය කරනවා. එක කොටසක් පාලනය කරනවා සක් දෙවේන්ද්‍රයා. ඒ විදිහට සක් දෙවිවරු 37 දෙනෙක් පහළ වෙලා ඒක පාලනය කරලා නික්ම යනකම්, චුත වෙලා යනකම් මෙතුමයි දිව්‍ය ලෝකේ කොටසක් පාලනය කරනවා. පාලනය කරලා දවසක් කල්පනා කරගෙන ඉන්නකොට හිතුණා මීට වැඩිය සැප තියෙන එකක් නැද්ද කියලා. තවුදිසාව ගිහිල්ලත් සක් දෙවිවරු 37ක් පහළලා නැති වෙනකොට, එතකොට අපිට කාල සීමාව කියන්න බෑ, කොච්චරද කියලා කියන්න බෑ. මහා කාල ප්‍රමාණයක්. එතකොට එතුමාට පින ඒ සිතුවිල්ලත් එක්ක පිරිහෙනවා. දැන් පින නිසානේ මේ යන්න ලැබුණේ හැමතැනටම. පිරිහෙනවා. පිරිහිලා මහා පොළොවට වැටිලා එතුමා මරණයටපත් වුණා කියලා සතිපට්ඨාන සූත්‍ර නිධානය තුළ හම්බ වෙනවා. එතකොට බලන්න මේ සතුට හොයන මිනිස්සු තමන්ගෙට ලැබිච්ච දේවල් පිළිබඳව තෘප්තිමත් වෙන්නේ නැතුව ලොකු ලොකු අතුල්ලන්න ගියාට පස්සේ, ලොකු ලොකු තැන්වලට ගියාට පස්සේ එයාට සිද්ධ වෙන විනාශය දැන් මේ සමාජය තුළ දකින්න පුළුවන් දෙන්නේ, දකින්න පුළුවන් දෙ. අනිත් එක තමයි ඔබතුමා විමසූප විදිහට මේ කාර්ය බහුලත්වේ,
අපි මොකද්ද කාර්ය බහුල කියලා අපිට හිතෙනවා අතීතයේ මිනිසුන්ගේ කාර්ය බහුලකම දැක්කට පස්සේ. අපි ඒවා ගන්න ඕන අපේ ජීවිතේට මේ පාඩම් විදිහටනේ. උදෑසන කාලේ කුඹුරට ගියපු ගොවියා කාර්ය බහුලයි හවස් වෙනකම් මොනවද කරේ? අව්වේ කෙටුවා, අව්වේ වැපරුවා, අව්වේ සීසෑවා. ඒවා කරේ ඒ අය ඉතාමත් හොඳ සිතුවිලිත් එක්ක, නේද? හොඳ සිතුවිලිත් එක්ක. එයාට තිබුණේ නැහනේ අහස් මාලිගා හදන බලාපොරොත්තු. එයාට තිබුණේ නැහැ තව කෙනෙක් විනාශයට පත් කරන බලාපොරොත්තු. අපේ කුඹර වපුරපුවාම අල්ලපු කුඹර සරු වෙනවා කියලා දන්නවා. ඇයි ඒ? පරාගණී වෙන්න එපයි මේ යම්කිසි බීජයක්. ඒ කියන්නේ යායක් වපුරන්නේ ඒකයි හැමෝම එකතු වෙලා හැමෝට මේකට මේ අභිජ්ජාව තිබ්බේ නැහැ කට්ටිය. අනිත් අයගේ කුඹර විනාශ වෙලා මගේ කුඹර විතරක් සරු වේවා. දැන් එහෙම නෙවෙයිනේ. කාර්ය බහුල කියලා කරන්නේ තමන්ගේ ව්‍යාපාරයේ විතරක්, තමන්ගේ තියෙන තත්ත්වයේ විතරක් කිස්මතු කරගන්න අනිත් මිනිසුන්ගේ ඒවා පල්ලෙහාට වැටේවා කියලා, ඒවා වැටෙන විදිහේ යම් යම් දේවල් සිද්ධ කරමින් ජීවිතය ගත කරන්න උත්සාහ කරනවා. එතකොට ජීවිතේට ලැබෙන්නේ තෙහෙට්ටුවක්. සතුටක් නැහැ. එහෙමයි. තෙහෙට්ටුව ලැබෙන්නේ. ඒ නිසා ඒ තෙහෙට්ටුව ලැබුණට පස්සේ සතුට කියන එක මැරිලා යනවා. සතුට කියන එක ලබා ගන්න බෑ. මිය යනවා. ඔය තෙහෙට්ටුව කියන එකමද අපි හඳුනන්නේ ජීවිතේට පීඩාව හැටියට ගෙන දෙන්නේ? ඇත්තටම තෙහෙට්ටුව පීඩාව. ඊට පස්සේ සරතස කියලා ලයි ලස්සන වචනයක් තියෙනවා. සරතස කියන්නේ විඩාව. කාලයක් එකම දේ සිද්ධ කරලා ඒක තෘප්තිමත් කරාට කරේ නැති වුණාට පස්සේ ඒකෙන් ඇති වෙන සරතස, විඩාව, ගින්දර, ඔය ඔක්කොම අපි වචන භාවිතා කරනවා ගම්වල. ඒ හැම දෙයක්ම අපේ ජීවිතේට ලැබෙනවා. ඒ නිසා ජීවිතේ අපි ඒ තත්ත්වයන් වලින් බැහැර වෙලා අපි කරන දේ හරියට හරිම ආසාවෙන් සිද්ධ කරන්න පුළුවන් නම් ඒක මේ නගර සභාවේ වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මං හරි ලස්සන දෙයක් දැක්කා. එයා හරි ආසාවෙන් ඒ රැකියාව කරනවා කියලා මට පැහැදිලි වෙච්ච දේ තමයි මම බොරැල්ලෙන් එනකොට කුණු අරගෙන යන මහත්මයෙක් ට්‍රැක්ටරයක් පදවගෙන යනවා. එහෙමයි. ඒතර බෝධිය තියෙනවානේ. එහෙමයි. බෝධීන් වහන්සේ දැක්කට පස්සේ ඉන්න තැනදී එතුමා අරග ගැලෙව්වා. තොප්පියක් දාගෙන ගියේ. තොප්පියක් දාගෙන යන මෙතුමා ඒක ගලවලා ඒකේ ඉඳලා හිටගෙන වඳිනවා. මොකේදද? බෝධීන් වහන්සේට ට්‍රැක්ටරේ උඩ හිටගෙන වඳිනවා. තමන් මේ කරන රැකියාව ඉවර වෙලා දැන් මෙයා ට්‍රැක්ටරේ පදවගෙන යන ගමන් කුණුගතු කරන එකක් කියලා අපිට තේරුම් ගියා. එතුමා ඇදගෙන ඉන්නේ අදුමෙන් සාය ට්‍රැක්ටරේ දැක්කට පස්සේ. එතකොට ටයිකෝඩ් දාගෙන ඉන්න මිනිසුන්ට සතුට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවද නැද්ද? තියෙනවා. අර පහළම ඉන්න මිනිස්සයා ලබන සතුට වින්දනය ඉහළට යනකන් ලබන්න පුළුවන් ධාර්මික සිතුවිලි සහ අර තණ්හාව කියන චෛතසිකය ඈත් කරලා යුතුකම් සහ වගකීම් කියන දේවල් හඳුනාගෙන අපි කරන ඕනම දෙයක් යහපත් දෙයක් බවට පත් කරගන්න පුළුවන්. ඔය හේතු හින්දා දැන් අපි හඳුනන මට ඔබ වහන්සේගේ විමසන්න කියලා හිතුණා. දැන් ඔය කරුණු පැහැදිලි කරගෙන යන අතරතුරේදී සමහර අපේ සදහැවතුන් කියලා තියෙනවා මට, ඒ කියන්නේ අපිට ඇහිලා තියෙනවා මට ඔයාව ලැබුණාට පස්සේ තමයි මගේ ජීවිතේ නැති වෙලා තිබ්බ හැම සතුටක්ම ළඟා වුණේ, මට මේ දරුවා ඉපදුනාට පස්සේ තමයි අපේ ජීවිතේට හරියන්න පටන් ගත්තේ, සැප සම්පත් හැම දෙයක්ම ලැබුණේ. ඇත්තටම එහෙම වෙන්න පුළුවන්ද අපේ හඳුරන්නේ? ඒකත් සැබෑම ප්‍රශ්නයක්. සමහර වෙලාවට අපේ දරුවන් උප්පත්තිය ලැබීම නිසා සහ විවිධ අය අපේ ජීවිතයට මුණගැසීම නිසා අපේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් සිද්ධ වෙනවා කියන එක ඒක අපිට නිදර්ශන තියෙන දෙයක්. දැන් අපි වැළුවොත් එහෙම අපි ඒකේ විරුද්ධ පැත්ත ගමුකෝ. ඔය ඔබතුමා කිව්වේ වාසනාව ලැබිච්ච එකනේ. එහෙමයි. වාසනාව ලැබිච්ච එක නෙවෙයි අවාසනාව ලැබිච්ච එක ගැන කියනකොට වාසනාව ලැබිච්ච එක ගැන පැහැදිලි වෙනවා. දැන් ලෝසක මහරහතන් වහන්සේ. එහෙමයි. ලෝසක මහරහතන් වහන්සේ පහළ වෙන්න එහෙම නැත්නම් බිහි වෙන්න මව් කුස තුල ඉන්නකොට ඒ ගම් හතකට විතර කෑම නැති වෙනවා කියලා කියනවා. ඒ අම්මා ඒ ගමෙන් එලවලා දානවා. මිනිස්සු එකතු වෙලායි කුසපත් අදලා බැලුවා කවුරු හින්දාද මේ හිඟන්නන්ටවත් කෑම නැති වෙන්නේ, මෙහෙම මුකුත් වෙන්නේ නැති වෙන්නේ. අන්තිමට හොයලා බලනකොට මේ කුසේ පිළිඳගත් දරුවා පව්කාරයෙක්. පෙර යම් කිසි දෙයක් පරිත්‍යාග කරන්නේ නැතුව, දන් දෙන්නේ නැතුව, හැබැයි සීලයයි ඊට පස්සේ ප්‍රඥාවයි වඩලා තියෙනවා. සීලය ප්‍රඥාව වඩලා දානේ ප්‍රතික්ෂේප කරලා ඒ දරුවා හරම්බෙනවා. බිහි වුණාට පස්සේ සරුවත් මහරහතන් වහන්සේ එකතු කරගෙන ගිහිල්ලා මහාන කරා. සරුවත් මහරහන්ගේ ගෝලියෙක් විදිහට සරුවත් මහරහතන් වහන්සේ. හැබැයි දර්ශන මහත්මයා ජීවිතේ බඩ පිරෙන්න දානේ වළඳපු නැති මහරහතන් වහන්සේ රහත් වුණා. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට බත් හැන්දක් දෙකක් බෙදලා තියෙනකොට යැපෙන්න පමණ මිනිසුන්ට පේන්න ගන්නවා පිරිලා ඉතිරිලා යනවා පාත්‍රේ. ඊට පස්සේ
මිනිස්සු එතනින් එහාට දානේ බෙදුවේ නැහැ. ඒ ටික වළඳලා වතුර බීලා දුකසේ ජීවත් වුණා. රහත් භාවය ලැබුවත් කුසපිරෙන්ට දාන වැළඳුවේ නැහැ. අවසානයේදී පිරිනුවන් පාන දවසේ සැරියුත් මහ රහතන් වහන්සේ තවත් හාමුදුරු කෙනෙක් ඔස්සේ පිණ්ඩපාතේ කරපු දාන පාත්‍රයක් උන්වහන්සේ අතේ තබලා උන්වහන්සේට වළඳන්න කියලා වැළඳීමෙන් පසුව තමයි පිරිනිවන්ට වඩින්නේ. දැන් ඒක තමයි එක කතාවක් අවාසනාව ගැන. එහෙමයි. වාසනාව ගැන අපි ගන්නකොට බලන්න සීවලි කුමාරයා. සීවලි කුමාරයා පහළ වෙනකොට ලැබිච්ච සම්පත්ති ධනධාන්‍ය එච්චර දුර යන්න ඕනේ නැහැ. අපි යමු ලංකාවට. අපි දන්නවා දුටුගැමුණු රජතුමාගේ පුතා කවුද? සාලිය කුමාරයා. සාලිය කුමාරයාට නම තියන්නේ සාලි කියන්නේ ධනධාන්‍ය සහල් වලට කියන නමක්. එතකොට සාලි රාජ කුමාරයා පහළ වෙනකොට මේ ලංකාවේ එක පැහැර රත්නල් වර්ෂා කළේ කියලා තමයි සද්ධර්ම රත්නාවලිය කියන්නේ. ඒක හැම තැනම පියදුනයි කියලා කියනවා. රත්හැල් එහෙම නැත්නම් සුවඳල් හාලින් මේ බත බුලතින් පිරි කොටුගුළු පිරී ගියේ කියලා කියනවා. හැම කොටුගුළුවක්ම පිරිලා ගියා කියලා කියනවා. මේවා මේ අතිශෝක්ති වර්ණානේ සැබෑවට මේ කාලය තුළ එහෙම වෙලා තියෙනවා කියලා වංශ කතාවල තවත් පැහැදිලි කරනවා. සාලි රාජ කුමාරයා ඉපදෙනකොට ඒ පවුලට මේ රටට දොටුගම් රජතුමාට මහා අසිරියක් සිද්ධ වුණා කියලා කියනවා. එතකොට සමහර දරුව පවුල් වලට එකතු වුණාට පස්සේ පවුල් නැති වෙලා අරාජික වෙලා ඒ පවුල් වල තියෙන සතුට නැති වෙලා ඒ පවුල් වල ගැටුම් නැති වෙලා විනාශයට යන ස්වභාවයක් තියෙනවා. සමහර දෞර්ව පහළ වුණාට පස්සේ දරුවන් නිසා ඒ දරුවන්ගේ පින නිසා ඒ මව්පියන්ට ධනධාන්‍ය සම්පත් ලැබෙනවා. ඒ නිසා ඒ ධනධාන්‍ය සම්පත් ඒව තමයි ජීවිතේ බුදුහාමුදුරුවෝ කිව්වේ අත්ති සුඛං කියලා සැපත. ඒ අත්ති සැපත ලැබෙන්නත් පෙර පින් තියෙන්නට ඕන. ඒ වගේම තමයි සමියෙක් බිරිඳක් ඒ එකතු වීම තුල ලංවීම තුල බලන්ට සාලි රාජ කුමාරයාගේ කතාවෙම මේ උදාහරණي තියෙනවා. එයාට අශෝකමාල හම්බ වෙනවනේ. දෙන්නට දෙන්නගේ තියෙන පින දෙන්නට දෙන්න කරගත්ත පෙර භවයන් වල පුණ්‍ය මහිමයන් එකක් පරයා එකක් නැගිලා යන ඒවා තියෙනවා. ඒ කියන්නේ මෙයා අභියෝග කරනවා මගේ පින වලට දැන් මම පෙන්වන්න යන්නේ. අන්න එතකොට කුමාරයා පෙන්වන එයාගේ පින ඊට වැඩිය පිනක් කුමාරිගාව තිනවා අශෝකමාල ගැන ළඟ. ඒ කතාවුවත් බලපුවාම මේ යාදෙක නොරතරත සමග පෑහීමක් නැත කියනවනේ. ධනයි ඍණයි එකතු වුනහම ගැටෙනවා. හැබැයි ධනයි ධනයි එකතු වුණාට පස්සේ එකතු වීමක් තියෙනවා. ඒ නිසා මේ ධනයි ධනයි එකතු වෙනවා. එහෙම නැත්නම් යාදෙක නොරතරත කියලා කියන්නේ යම්කිසි යකඩ දෙයක් පාස්සන්න නම් දෙපැත්තම රත් කරලා තමයි ලං කරන්න ඕනේ. එහෙමයි. එතකොට තමයි ඒක පෑස්සෙන්නේ. එහෙම නැත්නම් එක පැත්තක් රත් කරපුවාම ගැළවිලා වැටෙනවා ටිකක් වෙලා යනකොට. දෙපැත්තම පින් වලින් සැපිරලා තියෙනවා නම් ඒ පෞල් ජීවිතය ගුණාත්මකව මේ පවත්වගෙන යන්න. ඊට වගේම සම සද්ධාව තියෙන්න ඕන, සම ප්‍රඥාව තියෙන්න ඕන, සම ඡාග තියෙන්නට ඕන, සම සීල තියෙන්න ඕන. මේවා තමන්ගේ ජීවිතය බද්ධ කරගත්තොත් ජීවිතය පවත්වගෙන යන්න පුළුවන්. හොඳයි, අපි තවදුරටත් කතා කරමු. කඩා නොවැටෙන ජීවිතයක්, පිනෙන් වැඩෙන ජීවිතයක් ගත කරන්න අපි ධර්මයට අනුව කොයි ආකාරයෙන්ද මේ හැම කාරණාවක් පිළිබඳව මනාව විමසිල්ලෙන් යුක්තව සිටිය යුත්තේ කියන කාරණාව පිළිබඳව කෙටි විරාමයක් අපි ලබා ගන්නයි සූදානම් වෙන්නේ. අද ඉරිදා සිත්නේ දසපුව සජීව සාකච්ඡාව සඳහා වැඩම වූයේ ශාස්ත්‍රපති පූජ්‍යපාද සගම අනුමදස්සී ස්වාමීන් වහන්සේ. මේ විරාමයෙන් අනතුරුව අපි නැවතත් සජීව සිත්නේ දසපුව ඉරිදා ධර්ම සාකච්ඡාව සමගින් එක්කසු වෙමු. ඉරිදා සිත්නේ තසපුව සජීවී ධර්ම සාකච්ඡාව සමගින් මේ ආකාරයෙන් මුණ ගැසෙන්නේ පූජ්‍යපාද ශාස්ත්‍රපති සගම අනුමදස්සී අපේ හාමුදුරන් වහන්සේ. අද සජීවී ලෙසින් මැදිරියේ වැඩ සිටිමින් ඔබේ මේ උතුම් වූ ජීවිතයට ධර්ම කරුණු එක්කසු කරන මොහොත. අපේ හාමුදුරනේ, ඔබ වහන්සේ ධර්ම දේශනාව තුල විශේෂයෙන්ම මේ ප්‍රාණඝාතයෙන් වැළකී සිටීමේ ආනිසංස පිළිබඳව දේශනා කරන්නට යෙදුණා. ගොඩක් වෙලාවට අපි දන්නවා මේ අපේ සදහවත් පිරිස වැඩි වශයෙන්ම දැන් පොය දවස ගත්තත්, එහෙම නැත්නම් වෙනත් යම් කිසි පින්කමක් ගත්තත් අපේ කාන්තා පාර්ශ්වයෙන් නැත්නම් අපේ අම්මලා තමයි වැඩි වශයෙන්ම මේ පොයට අටසිල් සමාදන් වෙන්න, ඒ වගේම දන් පින් පූජා කරන්න මේ ආදී කටයුතු වලට එක්කාසු වෙන්නේ. ඒ නිසා මට ඔබ වහන්සේගෙන් විමසන්න හිතුණා, මේ ආනිසංස දැනගෙන පින්කම් කරනකොට අපේ හිතට යම් කිසි තෘෂ්ණාවක් හටගන්න පුළුවන්ද කියලා. තෙරුවන් සරණයි නැවතත්. ආනිසංස දැනගෙන පින්කම් කිරීම තමයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ කාරණේ. දවසක් බුදුරජාණන් වහන්සේත් ඒ වගේම තවත් ස්වාමින් වහන්සේලා පිරිසකුත්
එකම දානශාලාවේ දානේ වන්දනවා. එහෙමයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟින් වැඩ හිටියේ සැරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේ මොකද්ද කරේ? බත් ගුලියක් අනලා තිබ්බ සැරියුත් හාමුදුරන්ගේ පාත්‍රේ. හාමුදුරුවෝ බලාගෙන හිටියා මේක. සැරියුත් හාමුදුරුවෝ මොකද කරන්නේ? බත් ගුලියක් අනලා හොඳට ගුලි කරලා තිබ්බ බුදුහාමුදුරන්ගේ පාත්‍රේ. දැන් මේක දලාගෙන ඉඳලා හැන්දෑවේ ධර්ම සාකච්ඡාව පවත්වන වෙලාවේ දහම් සභාවේදී බුදුහාමුදුරුවන්ට ওই ප්‍රශ්නේ හාමුදුරුවෝ යොමු කළා. බුදුරජාණන් වහන්සේ මේ අර දවල් කරපු වැඩේ මොකද්ද? අර බත් ගුලි මාරු කරේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, මහණෙනි, ඒක බුද්ධකාරක ධර්මයක්. එහෙමයි. බුදවරු දානේ වළඳනකොට තව කෙනෙකුට යමක් පරිත්‍යාග කරනවා. මගේ ශ්‍රාවක වෙච්ච බුද්ධ පුත්‍ර වෙච්ච ඔබ හැමදෙනාමත් ඒ පුරුද්ද ඇති කරගන්න ඕන. ඒක නිසා තමයි අද දානේ වළඳන්නට කලින් අපි කියනවා, දානේ වළඳන වෙලාවට දාන ගෙවල් වලට වැඩම කරාට පස්සේ මොකක් හරි හිස් පිගානක් අරන් එන්න කියලා. එහෙමයි. ඔබතුමාට අත්දැකීම ඇති ඒක. හිස් පිගානක් ගේන්න කියලා බත් පිඩ 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 ගුලියේ ගුලියේ හැම හාමුදුරුවෝ 50ක් කිරුවොත් 50 දෙනාම දානවා. එහෙමයි. ඒ මොකේද පෙරේතයන්ද? සමහරු හිතෙන්න පුළුවන් මේ පෙරේතයන් දෙන්නදී හාමුදුරුවෝ බය හින්දා ටිකක් අයින් කරලා කනවත් දන්නේ නැහැ, වළඳනවත් දන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. නෑ. බුදුහාමුදුරු අනුශාසනා කළා කණ්ඩ ඉස්සල බත් පිඩක් දෙන්න, කන වෙලාවේ දානි දෙන්න. දානි වළඳලා ඉවරට තමන් හොදලා විසික්කන වතුර ටික ඒ ටිකේ තියෙන බත් ඇට ටික කූඹියෙකුට හරි දානියක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අයින් කරන්න කියලා කිව්වා. එහෙමයි. ඊට පස්සේ බුදුහාමුදුරුව අහනවා, මහණෙනි, මේ පින්කමෙන් යම් කිසි කුසලයක් සිද්ධ වෙනවා නම්, මම මේ දානයක් කරේ වෙනවා නම් වරද්දලා ගන්න එපා. බුදුවරු පින් සහ පව් කරන්නේ නැහැ. ඒව අතහැරලා ඉන්න පිරිසක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වුණාට පස්සේ විපාක දෙන්න හේතු නැති නිසා පින් පව් අවශ්‍ය වෙන්නේ නැහැ. බුදුහාමුදුරුව අහනවා, එහෙම වෙනවා නම් සරියුත් මහරහතන් වහන්සේ රහත් භාවයට පත්ලානි. ඒතකොට වැඩියෙන් පින් සිද්ධ වෙන්නේ එහෙම වෙනවා නම් සරියුත් හාමුදුරන්ටද මටද කියලා ඇහුවා. එහෙම නැත්නම් බුදුහාමුදුරුව අහනවා, බුදුහාමුදුරුව තමන්ටමද, එහෙම නැත්නම් සරියුත් මහරහතන් වහන්සේටද කියලා ඇහුවා. ඒ ඔක්කොම හාමුදුරුවෝ පිළිතුරු දුන්නා, බුදුහාමුදුරන්ට දෙන දානේනි. එහෙමයි. සරියුත් හාමුදුරන්ට ගොඩක් පින් සිද්ධ වෙනවා ඇති කියලා උත්තර දුන්නා. ඒ වෙලාවේ බුදුහාමුදුරුව කියනවා, වැරදි නෑ, වැඩියෙන් පිරිසිද්ධ වෙන්නේ මම බුද්ධත්වයේ ලබාගෙන ඉන්න නිසා මට පූජා කරපු හින්දා නෙවෙයි. වැඩියෙන් පිරිසිද්ධ වෙනවා නම් පිරිසිද්ධ වෙන්න ඕනේ මට, වෙනවා නම් පිරිසිද්ධ වෙන්න ඕනේ මට. මම වැරද්දලා ගන්න එපා කියලා මම නැවතත් කියන්නේ, වෙනවා නම් පිරිසිද්ධ වෙන්න ඕනේ මට. ඇයි ඒ? මම තරම් දාන ආනිසංස දන්නේ නැහැ. කවුරුත්ම මේ ලෝකේ දාන ආනිසංස කවුරු හරි දන්නවා නම්, අනුසස් දන්නවා නම් ඒ දන්නේ මම. මම තමයි ඒක දන්නේ. මම ඇස් දෙක දන් දීලා තියෙනවා අහසේ තරු පරයලා. මගේ මස්තික දන් දීලා තියෙනවා මේ පොළවේ තියෙන පස් වලට වැඩිය. මගේ ශරීරයේ රුධිරය දන් දීලා, ලේ දන් දීලා තියෙනවා මේ සත්ව මහා සාගරයේ ජලයට, සතර මහා සාගරයේ ජලයට වැඩිය. අපි ලේ පොයින්ට් එකක් විතරනේ දන් දෙන්නේ. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ හිස දන් දීලා තියෙනවා කිව්වා, මහා මේරු පර්වතයට වැඩිය. බුදුහාමුදුරුවෝ තනින් පැහැදිලි කරන්නේ, කියලා දෙන්නේ අපිට අපේ අවබෝධයෙන් යුක්තව පින්කම් කිරීමේ තියෙන වැදගත්කම. ඒ වෙලාවේ තියෙන කුසල සිතුවිල්ල, පුණ්‍ය සිතුවිල්ල, තණ්හාවක් නැහැ. තණ්හාවක් කරගන්නේ නැතුව ඒ තුලින් නිවන සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව තමයි අපි පින්කම් කරන්න ඕන. දැන් අපි කැමති වටේ ගිහිල්ලා දා නිවන් දකින්නනේ. අපේ ප්‍රාර්ථනා තියෙනවා දිව්‍ය ලෝක සම්පත් ලැබේවා, එහෙත් කාලයක් වැඩවාසය කරන්න ඕන. ඊට පස්සේ තියෙනවා මනුස්ස ලෝක සම්පත් ලැබේවා, බ්‍රහ්ම ලෝක සම්පත් ලැබේවා. ඊට පස්සේ තවත් කොහේ හරි යන්න තියෙනවා නම් එහෙත් ගිහිල්ලා ඇවිල්ලා නිවන් දැකීමේ අපේක්ෂාවක් තමයි තියෙන්නේ. ඒ මොකද නිවනට අපිට හරි බයක් තියෙනවා සමහර වෙලාවට. දැන් එක උපාසකම්ම කෙනෙක් විහාරස්ථානයේ සිල් ගන්න ආවට පස්සේ ඒ හාමුදුරුව පැහැදිලි කරලා තියෙනවා මේ නිවනේ තියෙන නිවීම පිළිබඳව. ඒ කියන්නේ නිවන් දැකපුවාම මානසික පරිවර්තනයන්නේ. ඇත්තටම මනසේ තියෙන පරිවර්තනයක් තමයි සිද්ධ වෙන්නේ. කෙලෙසුන් සම්පූර්ණ නිවාරණය කරන්න පුළුවන්. එතන කිසි කෙනෙක් නැහැ, ඔබත් නැහැ, මමත් නැහැ කියලා උන්වහන්සේ මේ ධර්ම කරුණු අරගෙන පුද්ගලයෙකුත් නැහැ, ස්ථානේ මේ වගේ දේවලුත් නැහැ කියලා උන්වහන්සේ ප්‍රකාශ කරලා. එදා ඉඳලා මේ උපාසකම්ම පන්සල් ගිහිල්ලා නැහැ. ඊට පස්සේ හාමුදුරුවෝ පින්ඩපාතේ වැඩෙන ගමන් අහලා තිනවා, ඇයි උපාසකම්ම දැන් පන්සල් එන්නේ නැත්තේ? නැහැ, ඔබ වහන්සේ කිව්වනේ නිවන් දකින්න තැන මමත් නැහැ, කිසිම කෙනෙක් නැහැ, මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. මමත් නැත්තම් හාමුදුරුවෝ එතන ගිහිල්ලා වැඩක් තියනවා ඒ කියලා එතුමිය ප්‍රකාශ කරලා තිනවා. ඊට පස්සේ හාමුදුරුවෝ කියලා තිනවා, නැහැ උපාසකම්මා,
එහෙ දිව්‍ය ලෝක මේ කවුද නිවන් දැක්කට පස්සේ එහෙ තියෙන කෙහෙල් ගෙඩියක් මේ පොල් ගහක් වගේ ලොකුයි ඈ එහෙ තියෙන පොල් ගෙඩියක් මහා ගල් ගෙඩියක් වගේ ලොකුයි මෙහෙ තියෙන මහා විශාල දෙයක් වගේ ලොකුයි කන්දක් වගේ ලොකුයි කියලා ඒ වගේ දේවල් ප්‍රකාශ කරපු පස්සේ එතුමිය පන්සල් ගිහිල්ලා තියෙනවා මේක තමයි ඇත්ත කතාව ලෝකේ තියෙන ඇත්ත සත්‍යතාවය මිනිසුන්ගේ තියෙන තණ්හාවෙන් අල්ලගෙන ඉන්නේ පින නෙවෙයි පිනට යන මාර්ගය නෙවෙයි වැරදි පැත්තනේ අල්ලගෙන ඉන්නේ ඒ නිසා දවසින් දවසට පැයෙන් පැයට වියපත් වෙන මේ ශරීරයේ තියෙන දේවල් වල ගැනත් අපිට තියෙන ලොකු තණ්හාවක් නේ ඉතින් කවර කතාවද අනිත් දේවල් පිළිබඳව බලන්න අපේ තියෙන වටහ ගැනීම අපේ ශරීරයේ කැස්ටික පැහෙනවා එහෙනම් අපේ කොණ්ඩේ පැහෙනවනේ කොණ්ඩේ පැහෙනකොට දර්ශන මහත්ම බලන්න පළවෙනි කෙස් ගහ පැහෙනකොට මොකක්ද තියෙන හැඟීම මහා වේදනාවක් ඇති වෙනවා එහෙමයි මොකද කරන්නේ ගැදට්ටත් හොරෙන් අනිත් අයටත් හොරෙන් දරුවන්ටත් හොරෙන් කණ්ණාඩිය ඉස්සරහට ගිහලා අර ඉදිච්ච පැහිච්ච සුදු වෙච්ච කෙස් ගහ ගලවලා දානවා එහෙමයි ඇයි ඒ දකින්නයි ප්‍රශ්න අහනවා මොකක්ද අහන්නේ ආ දැන් කෙස් එහෙමත් පැහිලා නේද කියලා අහනවා ඒ අහන්නේ මොකද්ද දැන් මැරෙන්න ළඟයි නේද කියලා කනට ගැහුවට ගියෝක රිදිනවන්නේ එහෙමයි ඒ නිසා ගලවලා දාලා මොනව හරි ගානවා ගාලත් බැරි නම් කරන්න පුළුවන් වැඩ ඔක්කොම කරනවා දත් වැටෙනවා වැටුණාට පස්සේ ඒත් ප්‍රශ්න අහනවා ආ දත් එහෙමත් දැන් වැටලා නේද ඒ අහන්නේත් මැරෙන්න ළඟයි නේද කියලා එහෙමයි එතකොට අපේ දැන් මේ අවබෝධය කොච්චර දුරට තියෙනවද කියලා බලන්න එතකොට මොකද්ද කරන්නේ දත් ඔක්කොම ගලවලා දාලා දත් ටිකක් දාගන්නවා දත් ටිකක් දාගෙන තිබ්බ දත් වලට වැඩිය දාපු දත් පරිස්සම් කරනවනේ ඇයි හයියෙන් කහින්ට බෑ කැස්සොත් ගලවිලා විසිකේනවා එහෙමයි හිනහ වෙන්න බෑ මතු වෙලා පේනවා දාපුවා කියලා මොනවාරි හපන්න බෑ හපන්න බෑ බනින්නත් බෑනේ කාටවත් හයි බනින්න ගොඩක් වේස ගන්න ඕනේ ඒත් ගලවලා බයයි ඔව් ඒකවත් බයයි අනිත් එක ගලවලා තිබ්බොත් පූසෙකට හුණු තුසන් යනවා බල්ලෙකට හුණු තුසන් යනවා කැරපොත්තෙකට හුණු තරසකෑමක් හූනෙකට හුණු තීඩෙඩී කෑමක් උන් ලෙව කනෝක පරිස්සම් කරන්න ඒක අපේ ශරීරයේ තියෙන හැටි අනිත් එක තමයි අපේ තව දෙයක් සම රැලි වැටෙනවානේ සම ටික රැලි වැටෙනකොට අපි මොකද්ද සිද්ධ කරන්නේ අපිට පෙන්නනවා නොඑක් දැන්නීම් වල මේ සම තාරුණ්‍යයට පත් කරගන්න උපක්‍රම තියෙනවානේ තරුණ භාවයට ගේන්න නේද ඊට පස්සේ මේ වෙලන් දැන්නීම් වල පුවත්පත් වල එහෙම දකිනවා මේ ඔබේ සමට නව පෙනුමක් එහෙම නැත්නම් අවුරුදු 18ක ගැහැණු ළමයෙක් ගියරි පිරිමි ළමයෙක් ගියරි පෙනුමක් නොලැබුණේ නම් නවත එම මුදල්ද ගෙවුණු ලැබේ අරව ක්‍රීම් එක ගෑවට පස්සේ හරියට අර චන්දේ කාලේ පෝස්ටර් ගහනවා වගේ අවුරුදු 60යි වයස හැබැයි 26ක විතර වගේ පෙනුමක් තමයි පෙනුමක් වගේ තියෙන්නේ මම කියන්නේ ඒ මිනිහට නැවත අරකේ සල්ලි ටික ගන්න පුළුවන් කමක් එන්නේ නැහැ මොකද ඒ මිනිස්සයා ඔක පාවිච්චි කරන කෙනා අපි දන්නවා ඒ මිනිස්සා මැරිලා ගිහිල්ලා එතකොට ඒ මිනිස්සයා අර නැවත ඔපේ ගන්න යනවා මේ සමයේ තියෙන අර දේවල් ගාලා හැබැයි ඔකට කියනවනේ මේ ප්‍රබුද්ධ කාව්‍යයේ මේ මහගමසේකර මහත්මයා කියනවා හරි ලස්සන දෙයක් මේ මේ කියන රූසිරියට මුකු ගහනවා කියලා. එතුමාගේ මේ ප්‍රබුද්ධ කාව්‍යය හරි ලස්සන ප්‍රකාශයක්. ඔව් මුකු ගහනවා. මුකු මොනවා ගැහුවත් අපි අවබෝධ කරගන්න ඕන දේ තමයි මේ අපි මේ සැපෙන් ඉන්න කියලා අපි මාතෘකාවත් ඒක සැපෙන් ඉන්න කියලා භාවිතා කරන මේ භාවිතාවන් වල විරුද්ධ පැත්තේ දුක තියෙනවා. එහෙම නැත්තම් මෙහෙම දෙයක් අපි විරුද්ධයි කියලා ගන්න එකත් එක පැත්තකින් බොහොම දුරස්භාවයක් පේනවා මේ කරුණු පැහැදිලි කරද්දී මෙහෙම එකක් දර්ශ මහත්මයා ලෝකේ තියෙන වචනයක් එකක් හමුවීම එහෙමයි හමුවීම කියන එක අපි ඉස්කෝලේ ඉගෙන ගන්නේ වෙන්වීම කියලා වචනයක්නේ ඒක වැරදි ඒක විරුද්ධ වචනේ නෙවෙයි වෙන්වීම කියන එක හමුවීම කියන තැනම වෙන්වීම තියෙනවා අපේ ජීවිතවල එක් වීම කියන එකට ඒත් වෙන්වීම කියලා අපි විරුද්ධ වචනේ කියලා ලිව්වා නෑ උපත කියන තැන අනිත් පැත්තේ අපි ලියන්නේ විපත කියලා නෑ උපත ළඟම විපත තියෙනවා ඒ මොකද ඒක තමයි මේ ලෝකයේ තියෙන ඇත්ත කතාව ඒක තේරුම් ගත්තේ නැත්නම් කිසිම වෙලාවකදී සැප විඳින්න බෑ සැපක් ජීවිතේට ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේම නෑ ඒ නිසා අනිත් එක අපි ගත්තොත් එහෙම දැන් මේක තව පැහැදිලි කරගන්න රසන් මහත්මයා ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහනවා ඔබතුමානේ මගෙන් ප්‍රශ්න අහන එක ප්‍රශ්නයක් විතර අහමු ඒ ප්‍රශ්නය තමයි ලියුම් කවරේක අලවනවා මුද්දර දෙකක් අලවනවා එක මුද්දරයක් අලවන්නේ ගම් ගාලා අනිත් මුද්දරය අලවන්නේ වතුර ගාලා ඇත්තරම වතුර ගාලා නෙවෙයි මුද්දර අලවන්නේ කෙල ගාලා මේ ලියුම් කවරවල එහෙමයි මම අහන්නේ ඔබතුමාගෙන් මේකෙන් ගලවන්න පුළුවන් කේ කොකද හරි ලේසියෙන් කියලා
කෙලගාලා ලෝපු එකද ගම්ගාලා ලෝපු එකද? කෙලගාලා ලෝපු එක කියලා මං කියනවා. ආ ඒක ගලව ගන්න පුළුවන්. ඔබතුමා නිවැරදි. ඒ මොකද ඒක සහැල්ලුවෙන් ගලවන්න පුළුවන්. ඒ වගේ තමයි අපේ මේ ශරීරය, දරුවෝ, අපේ වතුපිටි, ඉඩකඩම්, යාන වාහන මේ හැමදේම පාවිච්චි කරනකොට, පරිභෝග කරනකොට, ලෞකික ජීවිතය ගත කරනකොට කාමභෝගී වෙදිම ඕනි. හැබැයි ගලව ගන්න පුළුවන් මායිමක ජීවිතේ පවත්වා ගන්න අපිට අවශ්‍යතාවයක් තියෙනවා. හරියට ලියුම් කවරය අර ගලව ගන්න පුළුවන් විදියට කෙලවලින් අලෙව්වා වගේ ගලවන්න පුළුවන්. එතකොට ගලව ගන්න පුළුවන් විදියට බැඳීම් තියෙන්න ඕන. මොකද මේවා අත්‍යවශ්‍යනේ. වාහන ඕන කාමභෝගීන්ට, ගෙවල් ඕන, දරුවෝ ඕන. බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරලත් නැහැ. ඒවා අවශ්‍යයි කියලා කියනවනේ මේ. මොකද තරුණ කාලයේදී ධන ධාන්‍යයෙන් පෝෂණය වෙන්නේ නැත්නම් අන්තිම කාලේ මහලු වෙච්ච කොකෙක් වගේ ඉඳෙනවා කියලා කියනවනේ. ඒ නිසා ඒවා ඕන. ඒවා ඕන වගේම තමයි මරණය කියන ධර්මතාවය ලබා ගන්න සූදානමින් ඉන්න වෙලාවේ, ලං වෙලා ඉන්න වෙලාවෙත් අතෑරලා යන්න පුළුවන් වටපිටාවක් අපි සකස් කරන්න ඕන ජීවිතේ පුරුදු කරන්න. හැබැයි ඔය අතෑරීම කියන එක හඳුනන්නේ වැඩි වශයෙන්ම හුරු කරන්නේ ව්‍යාධියට පත් වෙන කාරණේ. ඇත්තටම ඒක ඔබතුමා එහෙම කිව්වට සංස්කෘත නීති සතකේදීන ශ්ලෝකයක්, ඒක පාඨයක් කියන්න. තෘෂ්ණයිකා ගාත්‍රානි සිතිලා යන්තේ තෘෂ්ණයිකා තරුණායදී කියලා දෙනවා. හරි ලස්සන පාඩයක්. හරි එච්චරයි පාඩම් එකේ. ඒ කියන්නේ මතක තියෙන්නේ මේ වෙලාවේ බොහොම කාලයකට කලින් මම මතක තියාගත්ත පාඩයක්. ගාත්‍රානි සිතිලා යන්තේ තෘෂ්ණයිකා තරුණායදී. ඇඟ රැලි වැටෙනවලු, දත් ටික වැටෙනවලු, කෙස් ටික සුදු වෙනවලු. හැබැයි තෘෂ්ණයිකා තරුණායදී තෘෂ්ණාව තරුණ වෙනවලු. කොයි වෙනකොටද? ව්‍යාධියට පත් වෙනකොට. ඇත්ත කතාව ඒක. අපේ අපේ ඉඩම්මනින මහත්මයෙක් මට හම්බ වුණා දවසක්. ඉඩම්මනින මහත්මයෙක් හම්බ වෙලා මේ එතුමා අපේ ධර්මායතනයක් ඉදිකරන ස්ථානයට ඇවිල්ලා ඒ ඉඩම්මනින ස්ථානයේ ඉඳලා කිව්වා මට හරි ලස්සන කතාවක්. සයන්හංස මම ඉඩමක් මැන්නා වයසක දෙපළක්. එහෙම ගොඩාක් වයසට ගිහිල්ලා. එතකොට මේ වයසට ගිහිල්ලා ඉන්න වෙලාවේ මේ දෙන්නගේ ඉඩම මැනලා දුන්නා. මං දුන්නා මේ මායින් ගල් ටිකක් දාලා දුන්නා. දැන් මේ දෙන්න මොකක්ද දන්නවද කරන්නේ? උදේට යනවා සීයා. ගිහිල්ලා මායින් ගල ඇවිදලාද කියලා බලනවා, පාරලා සුද්ධ කරලා බලනවා එතන අය තියෙනවද. හවසට යනවා ආච්චි අම්මා. ගිහිල්ලා එතුමියත් බලනවා කවුරු හරි මේක එහා පැත්තේ ඉඩමට මාරු කරලාද, මෙහා පැත්තේ ඉඩමට මාරු කරලාද. මේක තමයි ඇත්ත කතාව. බොහෝ දෙනෙක් අතෑරියා කියලා කිව්වට අතෑරිච්ච දේ අතෑරුණාද කියලා අහන්න කැමතිම දෙයක් ඉල්ලන්න ඕන. කවුරුත් කැමති නෑ දෙන්න. ඒ නිසා මරණය කියන තැනට හිත හදාගන්න ඔය ව්‍යාධියටපත් වුණාට පස්සේ ඊට පස්සේ මරණය කියන එක නෙන්නේ මාතෘකාවට. ඊට පස්සේ වේදනාව. ඔව් වේදනාව, මරණය, වේදනාව, ව්‍යාධිය, වේදනාව, මරණය කියලා එහෙම නෙන්නේ. එතකොට දැන් අපිට පුළුවන්කමක් තියන්නට ඕන ජීවිතේ මැරෙන්නටත් ඕන සතුටින්. මං කියන්නේ ජීවත් වෙලා විතරක් මදින්නේ, මැරෙන්නටත් එපායි සතුටින්. අපිට එහෙම මැරෙන්න බොහෝ දෙනෙකුට හැකියාව ලැබෙන්නේ බොහොම අඩුයි. හැබැයි ඔය කතාව ඔහොම කිව්වම අපි හඳුන්නේ ගොඩක් අය කියන දෙයක් තමයි සතුටින් මැරෙනවා කියන එක. ඉතින් අපිට දැනෙනවා සතුටින් මැරෙනවද කියලා. ඔන්න ඔය වගේ කතාව කියන අනිත් කතාව තමයි කියන්නේ මොනවා කරන්නත් ඉතින් සල්ලි තියෙන්න එපා, ජීවත් වෙලා ඉන්නකොට අපි කාලා බීලා සතුටින් ඉන්න ඕන කියලා කියන උත්තර තමයි අපිට හම්බෙන්නේ. ඒක තියන්නේ මේකේ ආදීනව සහ ධර්මය අවබෝධ නැතිකම තුල තියෙන මිනිසුන්ගේ ප්‍රශ්නයක්. ඇත්තටම අර ප්‍රබුද්ධ කාව්‍ය දෙන නැවතත් මම සිහිපත් කරන්නේ මේ බල්ලෝ මරාලා හරි සල්ලි හොයාලා ජීවත් වෙමු කියලා සංකල්පය තුල තමයි මිනිසුන්ගේ ජීවිතය ගත කරන්න උත්සාහ කරන්නේ. ඒ සංකල්පයේ ආදීනවය විදින්ට සිද්ධ වෙන්නේ උන්ගේ ජීවිතයේ චුන්ද සූකරිකට වගේ මරණාසන්න වෙලාවකදී. සමහර වෙලාවට ඒ වෙලාවේ වේදනාව දැනෙන්නේ නැහැ කියලා කියන අයට උත්තරය එතන තියෙනවා. චුන්ද සූකරික මරණයට පත් වෙන්න සූදානම් වෙලා බුදුහාමුදුරන්ගේ පන්සලට එහා පැත්තේ හිටියේ. අපි පන්සල් යන්න ඕනේ නැහැ, වැරදි කරන්නේ නැහැ, පන්සල් යාම වැඩක් නැති දෙයක්, අපි ආගමක් නැති මිනිසු විදිහට නිරාගමිකව ජීවත් වෙමු කියලා ඉඳලා අන්තිමට මරණ වෙලාවේ ඌරෙක් විදිහට කෑ ගැහුවේ. එහෙමයි. ඒ නිසා මරණයට කලින් මම නැවතත් සිහිපත් කරන හිත හදා ගන්න ඕන. ඒක කොහොමද කරන්නේ? මරණ ගෙදරකට ගියාට පස්සේ, මල ගෙදරකට ගියාට පස්සේ හිත හදා ගන්න ක්‍රමවේදයක් තියෙනවා මරණයට හිත පුහුණු කරන්න. දැන් අපි මොකද කරන්නේ මරණ ගෙදරකට ගියාට පස්සේ? අපි යනවා සීනි කිලෝකුයි තේකොළ 50කුයි අරගෙන, නැත්තම් මාරි පෙට්ටියකුත් උස්සගෙන මොකක් හරි බිස්කට් පෙට්ටියක් උස්සගෙන යනවා නේ. පරණ මොකක් හරි එකක් අරන් යනවා කියමුකෝ. ගිහිල්ලා ඒ ස්ථානේ ඒක කවුරු හරි ගෙදරකට ගෙදර ඉන්න කෙනෙකුට දීලා අපි යනවා පෙට්ටිකාවට.
පෙට්ටි ගාවට ගිහිල්ලා අපි මොනවද කල්පනා කරන්නේ? එම්බාම් එක නම් නියමට කරලා තියෙනවා. ඒව තමයි මිනිස්සු සිතින් ගොඩනගන්නේ. දැන් අපි දන්නවා ඒව හිතන්නේ ඒව කියලා. මොකද අපිටත් ඇවිල්ලා ඒව කියනවනේ. හාමුදුරනේ ඒ ගෙදර එම්බාම් එක නම් එයාගේ නියමට කරලා තිබ්බා. මැරිච්ච මිනිහාගේ එම්බාම් එක කොහොම කරයි මොකෝ? ඒක වැඩක් නැහනේ. එයාට මේ මල්වඩම් මෙච්චරක් තිබ්බනේ. පෙට්ටියට නම් 80ක් 90ක් එන්න ඇති. මල්වඩම හදලා තිබ්බ ප්‍රෙෂ් මල් වලින් හදලා තියෙන්නේ. කඩදාසි මල් නෙවෙයි. එතකොට ඒක හරියට දැන් පෙට්ටියේ ගණන් බලන්නේ අපිට මේ පෙට්ටියක් අරන් තියාගන්නද? අපි ගිහිල්ලා ඒ මිනිස්යාගේ එම්බාම් එක දිහා බලාගෙන ඉන්නේ. ඒ මිනිහාගේ එම්බාම් එක වගේ එකක් අපිට කරගන්න සමාහට කැලි නැති වෙන්න පුළුවන්. අපි මරණයට පත් වුණාට පස්සේ හැරෙන්නේ කොතනද කියලා අපි දන්නේ නැහැනේ. ගගකට මුහුද කර වැටලා මැරුණොත් එහෙම සමහරට ශරීරයේ සිරුර හොයාගන්න හම්බෙන්නේ නැහැ. කැලේක මරණයට පත් වෙනුනොත් එහෙම සත්තු කාලම නැති වෙනවා. එහෙම තියෙනකොට මොකටද අපි සංකල්ප ගොඩනගන්නේ අර මරගෙදරකට ගිහිල්ලා? එහෙමයි. ඒ නිසා අපිට පුළුවන් මේ මරගෙදරකට ගිහිල්ලා මම කියන්නේ භාවනාවක් කරන්න තප්පර ගානක. ඒ ගෙදරට ආපු සෙනග කොච්චරද? ඇවිල්ලා තියෙන කොම්පැනි ගාන, ඒ ගෙදර වයදම්මා සංකාරා කියලා ලියලා තියෙන පෝස්ටර් ටික නෙවෙයි, ඒ වගේ තියෙන කවි ලියලා තියෙන කවුද කියන එකත් නෙවෙයි, ඒ වගේ තියෙන විචිත්‍ර දේවල් නෙවෙයි, ඒ ගෙදර බද්ධ දුන්නේ ඉදිආපද දුන්නේ කියන එකවත් නෙවෙයි, බුලත්තිර තිබ්බද නැද්ද කියන එකත් නෙවෙයි, සිහිල් පැන් එකට අඹ දාලා තිබ්බද අන්නාසි දාලා තිබ්බද කියන එක හොයන්ටත් නෙවෙයි, තේ දුන්නේ වෙලා ගිහිල්ලා කියන එකත් නෙවෙයි. එහෙමයි. දැන් මම ඔය කියන්නේ කට්ටිය හොයන දේවල්. අර මල සිරුර ඉස්සරහට ගිහිල්ලා ටිකක් වෙලා කල්පනා කරලා බලන්න මට මේ විදිහට කවදා හෝ උඩුකුරුව සයනය කරන්න සිද්ධ වෙනවා. එහෙමයි. අර මං ධර්මදේශනාවේ ඉස්මතු කළා වගේ මේ මිනිස්සයා සෙන් පවුඩර් ගහලා හිටියේ පෝමලින් දැන් ගහලා තියෙන්නේ. මේ මිනිස්සයා බොහොම හොඳ ඇඳක. ඇඳට 30,000යි. ඊට පස්සේ මෙට්ටයක් අරන් තියනවා තව 2000ක් දීලා 33,000යි. ඔය විදිහට අන්තිමට 36,000ක 80,000ක විතර මෙට්ටක නිදාගෙන. හොඳ ඇඳක නිදාගෙන. හැබැයි පෙට්ටික තමයි නිදාගෙන තියෙන්නේ අන්තිමට. ඉතින් ඒ පොළවත් එහෙමනේ ඉඩ කඩන් ගොඩක් දේවල් තිබ්බ. අන්තිමට හොඳ වාහනයක ගියපු කෙනෙක් හර්ස් එක යන්න වෙනවා. ඒ සංකල්ප ටික නිතරම ගොඩනගන්න පුළුවන් නම් මං කියන්නේ ජීවිතේ හම්බ කරන්නත් පුළුවන්, දන් දෙන්නත් පුළුවන්, හම්බ කරන දේවල් ප්‍රයෝජනෙට ගන්නත් පුළුවන්, පිංකම් කරන්නත් පුළුවන්. ඒ මොකද දන්නවනේ මේ අතෑරලා යන්න වෙනවා. එහෙමයි. ඊට පස්සේ ඒ තුල සතුටින් ජීවත් වෙන්න ඔබට අවකාශ ලැබෙනවා. ඒ නිසා මේ කාරණාවන් ඔබේ අවබෝධය පිණිස, සතුට පිණිස මේ භවයේ වගේම මේ භවයේ නිවන් දකින්න බැරි වුණොත්, නැවත භවයක උත්පත්ති ලැබුවොත්, ඒ භවයන් වල සපත පිණිසත්, අවබෝධයේ පිණිසත්, ඔබට නිවන සමීප කර ගැනීම පිණිසත්, සති සමාධි ප්‍රඥා වැඩීම පිණිසත් මේ පින් කුසල් හේතු ආසනා වේවා කියලා අපි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි, එහෙමනම් අද ඉරිදා සිත්නෙත් අසපුව සජීවී ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව සඳහා පූජ්‍යපාද ශාස්ත්‍රපති සගමනෝමදස්සී ස්වාමීන් වහන්සේ සහ සම්බන්ධ වුණේ නෙත FM රේඩියෝ වේ අපේ මැදිරියට වැඩම වූයේ. එනිසා අපේ හාමුදුරන් වහන්සේ කරන කියන හැම වැඩ කොටයුත්තම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ලැබේවායි කියා අපි ප්‍රාර්ථනා කරමින් අද ඉරිදා රාත්‍රියේ සිත්නේ තසපුව සජීවී ධර්මදේශනාවෙන් වගේම සජීවී ධර්ම සාකච්ඡාවෙන් අපි සමුගන්නවා. කිසිවෙකුටත් කරදරයක් නොකර, කරදරයක් නොවන, ඔබේ ජීවිතයට යහපතම ළඟා වෙන ජීවිතයක් ගත කරන්න ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා. හැමදිනාටම තෙරුවන් සරණයි.